එතකොට අද අපි නිසරණවනේ අඟහරුවාදා දවසේ අද දවසේ කරන්නේ අපි පූජනීය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ධර්ම පුස්තක සාකච්ඡා කිරීම. ඉතින් අපි මේ වෙනකොට උන්වහන්සේ විසින් දේශනා කරන ලද පටිච්චසමුප්පාද ධර්මය කියන දේශනා 20 සාකච්ඡා කරමින් ඉදිරියට යනවා. ඉතින් අපි මේ වෙනකොට ගත කරන්නේ 4 වෙනි දේශනාවේ. ඉතින් ඒකෙත් ටිකක් දුරට අපි දැන් ගිහිල්ලා තියෙනවා. ඇත්තටම ගේ සතිය අපි ටිකක් ගැඹුරු කාරණා රසක් සාකච්ඡා කරා, විශේෂයෙන්ම ස්පර්ශය ඇති වෙන්නේ කොහොමද කියන එක ගැන. දැන් අපි ස්පර්ශය කියලා කිව්වම අපි ඔළුවට එන්නේ නිතරම යම් භෞතික වස්තුන් දෙක ගැටීමක් සම්බන්ධයෙන්. ඉතින් අපි ඒක ස්පර්ශය විදිහට හිතනවා. ඒ වගේමයි අපිට ස්පර්ශය කියන එක හම්බ වෙනවා පටිසමුප්පාදේ විස්තර කරද්දිත්. සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා විදිහට ඒ ස්පර්ශය සම්බන්ධයෙන් යම්කිසි විවරණයක් හම්බ වෙනවා. එතකොට මේ අපි සාමාන්‍ය භෞතික ලෝකයේ දන්නා ස්පර්ශයත්, ඒ වගේම යම්සි කෙනෙක් තුළ, පුජ්‍යලයෙක් තුළ, සත්වයෙක් තුළ, ජීවි ස්වභාවයක් තුළ සිදුවන ස්පර්ශයත් අතර වෙනසක් අපිට මේ සාකච්ඡා කරපු සාකච්ඡාව හරහා තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි මේ ජීවි ලෝකයේ තුළ ස්පර්ශයක් සිද්ධ වෙද්දී ඒකේ කොටස් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි පටික සම්පස්සේ, අනිත් එක තමයි අධිවචන සම්පස්සේ. එතකොට ගිය බාර කරපු සාකච්ඡාවේදී ඔය හා සම්බන්ධයෙන් තමයි ටිකක් දීර්ඝව කරුණු සාකච්ඡා කරන්නේ. ඒක ටිකක් ගැඹුරු කාරණාවක්, ටිකක් පැටලෙන තැනක්. මොකද අධිවචන සම්පස්සේ, පටික සම්පස්සේ කියන එක ඒ තරම් ලොකු බහුලව සාකච්ඡා කරන මාතෘකාවක් නෙමෙයි. ඉතින් නමුත් අපි බැලුවා ඒක පුළුවන් තරම් තේරුම් කරගන්න. ඉතින් අපිට එදා තේරුම් ගිය විදිහට පොඩ්ඩක් නැවත කෙටියෙන් මතක් කරගත්තොත්, ඒකෙදී බුදුරජාණන් වහන්සේ න්‍යාය 4ක් ඉදිරිපත් කරනවා. අපි 4ම හිතන්නේ කතා කළා එදා නේද? නැද්ද? ඒ න්‍යාය 4ට අනුව විශේෂයෙන්ම නාම කායයේ ලකුණු නිමිති. ඒ කියන්නේ දැන් අපේ භෞතික ලෝකේ මොකක් හරි ගැටුමක් සිද්ධ වෙනවා නම්, මොකක් හරි ස්පර්ශයක් සිද්ධ වෙනවා නම්, ඒ හා සම්බන්ධ විවරණයක් කරන්න නම්, ඒක දැනගන්න නම්, නාමකායට හා සම්බන්ධ ලකුණු නිමිති ඒවා පාවිච්චි වෙලා තමයි එතන අධිවචන සම්පස්සයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඔය කාරණය එකපාරට තේරෙන්නේ නැහැ. මටත් ඇත්තටම තේරලා තියුන්නේ නැහැ. දැන් මේ කරද්දි තමයි පොඩ පොඩ තේරෙනවා කියලා හිතන්නේ. ඉතින් බලමු අපි තව තව ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ මොනවා හරි භෞතික, අපි හිතමු දැන් සජීවී කෙනෙක්ගේ අත් දෙක එකට ස්පර්ශ වෙනවා. අත එකුයි පාදයකුයි ස්පර්ශ වෙනවා. ඒතර එතන දැනීමක් පහළ වෙනවා. ඒ එතන ඒ දැනීම පහළ වීම භෞතිකව මුලින් සිද්ධ වුණාට ඒක සම්බන්ධයෙන් දැන ගැනීමක් සිද්ධ වෙන නම්, අවබෝධයක් ඇති කර ගන්න නම්, විවරණයක් කරන්න නම්, විස්තරයක් කරන්න නම්, එතෙන්ට නාම ධර්ම වලින් යම් සම්බන්ධතාවයක් ඇති වෙන්න ඕනේ. ඒතර ඒ නාම ධර්ම හරහා තමයි ඒ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට ඒකට එහෙනම් කියනවා ඒ නාම ධර්ම වලින් එන අධිවචන සම්පස්සේ තමයි මේ රූපකායේ සිද්ධ වෙච්ච ඒ ගැටුම විවරණය කරන්න භාවිතා වෙන්නේ. එහෙම නැත්තම් ඒ මේ රූපකායේ සිද්ධ වෙච්ච ගැටුම අපිට තේරුම් ගන්න බෑ. තවත් පැත්තක් පෙන්නනවා මේ රූපකායේ ලකුණු නිමිති. නැත්තම් අපි රූපකාය කියලා කිව්වහම මෙතන තේරුම් ගන්න තියෙනවා, මේකත් පොඩ්ඩක් අපි පැහැදිලි කරමු. නාමකාය. නාමකාය කිව්වහම මෙතන සඳහන් වෙන්නේ අත්‍තර මේ දැන් නාම රූපච්ඡය සලායතන. නැත්තම් විඥාන පච්ඡය නාම රූපං කියන තැන මෙන්න මේ නාම රූප ගැන තමයි මෙතනදී මේ මූලික වශයෙන් කතා කරන්න බැලුවේ. එතන නාම කියලා එතන කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන ධර්ම පහ. ඒක හොඳට අපි මේ සිද්ධිය හොඳට පැහැදිලි විය යුතුයි. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. මේ කොටස් පහ තමයි, නැත්නම් මේ චෛතසික පහ තමයි නාම ධර්ම වශයෙන් මෙතෙන්දී සඳහන් වෙන්නේ. ඊළඟට රූප ධර්ම වශයෙන්, රූප කාය වශයෙන් සඳහන් වෙන්නේ විශේෂයෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වල ලක්ෂණ තියෙනවා. පඨවි ධාතුවේ ලක්ෂණ හයක් සාමාන්‍යයෙන් පෙන්වනවා. තද ගතිය, මෘදු ගතිය, ගොරෝසු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය කියලා. ඊළඟ තේජෝ වල ලක්ෂණ දෙකක්, උණුසුම, සිසිල කියලා. ඊළඟට වායෝ ලක්ෂණ කීපයක් දෙකක් සාමාන්‍යයෙන්, ඒ කියන්නේ සෙලවෙන, කම්පණය වෙන ස්වභාවය. ඊළඟට මේ දරා ගන්නා ස්වභාවය කියලා. ඊළඟට ආපෝ ධාතුවේ ලක්ෂණ දෙකක්, වැగిරෙන, ගලන ස්වභාවය සහ පිඬු කරන ස්වභාවය. එතකොට මේවා අනුසාරයෙන් තමයි, එතකොට ඒවා තමයි, එතකොට රූපකායට අයිති සංඥා ටික, රූපකායට අයිති ලක්ෂණ ටික. එතකොට දැන් දෙවෙනි ප්‍රමේයෙන් නැත්තම් දෙවන සිද්ධාන්තයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපකායේ ලකුණු නිමිති ඒවා අවශ්‍යයි නාමකයේ සිද්ධ වෙන පටික සම්පස්සයක් ගැන
විස්තරයක් කරා. නාමකයට යම්සි පටිගයක් ගැන කතා කරන්න නම් අර රූපකයේ පෙන්නන නැත්නම් පඨවි ආපෝ තේජවල තියෙන ලක්ෂණ අනුසාරයෙන් තමයි එයා ඒක පෙන්වන්නේ. ඉතින් අතරම මෙතනදී මූලික සිද්ධාන්ත වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ මේ නාම ධර්මත් අවශ්‍යයි ස්පර්ශය සඳහා, රූප ධර්මත් අවශ්‍යයි ස්පර්ශය සඳහා. ඒ කියන්නේ නාම රූප කියන දෙකම අවශ්‍යයි ස්පර්ශය සඳහා. ඉතින් ඒක තමයි තුන්වෙනි කොටස වශයෙන් පෙන්වන්නේ නාමකායට අදාළ ලකුණු නිමිති, රූපකායට අදාළ ලකුණු නිමිති මේ දෙකවක්ම නැත්තම් අධිවචන සම්පස්සයක් හෝ පටික සම්පස්සයක් කියන එකක් පනවන්න බෑ කියන එක. ඒ කියන්නේ ස්පර්ශය කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන එක. නාම රූප හා සම්බන්ධ ලකුණු නිමිති දෙකම අවශ්‍ය වෙනවා. එහෙනම් ස්පර්ශය පනව. ඉතින් ඒක තමයි අපිට සාරයක් වශයෙන් නැත්තම් සාරාංශයක් වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. ස්පර්ශය සිද්ධ වෙන නම් නාම රූප කියන එක අවශ්‍යයි කියන එක. නාමත් අවශ්‍යයි රූපත් අවශ්‍යයි. එතකොට පමණයි අපිට ස්පර්ශයක් පනවන්න පුළුවන්. ඒතර මේ කතා කරන සජීවී ලෝකයේ තුල ස්පර්ශයට එහෙනම් නාම රූප කියන එක අත්‍යවශ්‍යයි. ඒතර නාම රූප පත්‍ය පස්ස කියලා ගන්න පුළුවන් කෙලින්ම. ඉතින් ඒක තමයි මේ සාධනය කරන්න හැදුවේ. ඒතර අපි අහලා තියෙනනම් නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ කියලා. ඒතර මෙතෙන්දී සලායතන කොහොමත් හැඟ වෙනවා. එහෙනම් අපිට ඩිරෙක්ට්ලි ඍජුව ගන්න සිද්ධ වෙන්නේ නාම රූප නිසා ස්පර්ශය සිද්ධ වෙනවා කියන තැන තමයි මේ පැහැදිලි කරන්නේ. ඒතර ස්පර්ශයක් සිද්ධ වෙන්න හැකියාවක් නැහැ. නාම ධර්මයන්ගේ සහභාගීත්වය නැත්තම් ඒ වගේම රූප ධර්මයන්ගේ සහභාගීත්වය නැත්තම් මේ දෙගොල්ලන්ගේම සහභාගීත්වය අවශ්‍යයි ස්පර්ශය සිද්ධ වෙන්න සජීවී ලෝකයේ තුල. ඉතින් ඔන්නෝ පදනම මත ඉඳගෙන අපි දැන් ඉදිරියට යමු. එතකොට අපිට පැහැදිලි වෙයි තව තව මේ කියන කාරණා කොහොමද කියලා. හොඳයි. ඉතින් අද පොත කියවලා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ආරාධනා කරමු ගියවර ගේ සතිය නවත්තපු තැන ඉඳලා පොත කියවීමෙන් අපේ සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පටිච්ච සමුප්පාද ධර්මය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේ හතරවන දේශනය 92 පිටුව 2 ඡේදය. ඊළඟට අපි බලමු බහිජටා මොකක්ද කියලා. ඒකේදීත් අර එදා කිව්වා වගේම බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්නෝත්තර වශයෙන් තේරුම් කරන ආකාරය. එතනදීත් අපි නිගමන හතරකට ගත්තොත් මෙහෙම කියන්න පුළුවන්. ඉස්තර වෙලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, ආනන්දය යම් හේකින් විඥාණය මෞකුසට බැසගත්තේ නැත්නම් නාමරූපයක් මෞකුසේ ඉතිරි වේද? ඒ ඉතිරි වෙනවා කියන එකෙන් අපට තේරෙන්නේ නාමරූපය ඉස්සර වෙලා ගිහිල්ලානේ. නාමරූපය ඉස්සර වෙලා ගිහිල්ලානේ. එතකොට විඥාණය මෞකුසට යනකොට මේ කියන්නේ විඥාණය යම් හේකින් මෞකුසට නොගියොත් නාමරූපයක් ඉතිරි වේද කියලා අහන්නේ. නාමරූපය කලින් ගිහිල්ලා තියෙනවා. කොහොමද ඒක වෙන්නේ? ඔන්න දැන් මෙතන ඉඳලා යන හරිය හැමෝම දැන් උගත්‍ය කියලා සම්මත අය ඇවිල්ලා අහන ප්‍රශ්නය විඥාණයයි නාමරූපයයි පුනර්භවයයි පටලැවිල්ල තමයි කවුරුත් අහන්නේ. ඔන්න ඒකට අදාළ ටිකයි ඉදිරියට කියන්නේ. හොඳට තේරුම් ගන්න බලන්න. ඉතින් මේකටත් අපි නිදර්ශනයක් දුන්නොත් දැන් ටිකකට හිතන්න, නිරන්තරයෙන් සිද්ධ වෙන දේවල්නේ. රෝහලක බරපතල ශල්‍යකර්මයකට භාජනය වුණ රෝගියෙක් ජීවිතයත් මරණයත් අතර සටනේ යෙදෙන අතරේ මොකක් හරි නිමිත්තක් දකිනවා. සමහර විට උපදින තැනක මෞකුසක කියලා හිතමු. ඉතින් දොස්තර මහන්සි වෙලා කොහොම හරි මේ මිනිස්සයා ගන්නවා මේ ගොඩට. ගත්තට පස්සේ මෙයා කියනවා, මම ඒ අතරතුර අතනට ගිහිල්ලා හිටියා කියලා. ඒක අර්ධ සත්‍යයක් පින්වතුනි. එතකොට ගියා නොවේ, සිතට ඒක අරමුණු වුණා පමණයි. කොටින්ම කියතොත් ඡායාව එතන වැටුණා. ඒකනේ කලල රූපය කියලා කිව්වේ. කලල රූපය එතෙන්ට ගිහිල්ලා වැටුණා. නමුත් ඡායාරූපයත් උනේ නැහැ. ඒක නෙගටිව් එක වගේ නාම රූපය ගිහින් වැටුණා. නමුත් විඥානයේ යනතුරු ඇත්ත වශයෙන් සජීව වෙන්නේ නැහැ. ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නෙන් මේ කාරණය තහවුරු වෙනවා. ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, යම් හේකින් ආනන්ද විඥානයේ මෞකුසට බැසගෙන එයින් ගිලිහි ගියහොත්
නාම රූපයක් මේ භව තත්වයක් සඳහා උප්පත්තියක් ලබයිද? නැත මේ ස්වාමීනි. ඔන්න එයින් පැහැදිලි වෙනවා හොඳටම එතකොට යම් විදියකින් අර රෝගියා දොස්තරලාගේ ප්‍රයන්තය ප්‍රයත්නය අසාර්ථක වෙලා මිය ගියා කියලා හිතමු. අන්න අර හිත අරමුණ එතනට ගිහිල්ලා තියෙන නිසා විඥානේ එතනට ගිහිල්ලා එකතු වුණා. මොකද අපි පෙන්නුම් කරලා තියෙනවා විඥානයයි නාම රූපයේ අතර තියෙන්නේ දියසුලියක් වගේ වට වටරවුමේ යාමක්. ටිකකට හිතන්න රබර් කවයක් වගේ මේක ඇදි ඇදි යන්නේ. ඉතින් නාම රූපය ඉස්සර වෙලාම ගියා, විඥානේ ඇද්දි ඇද්දි තිබිලා අන්න මෙතනින් පණ ගිය හැටි අන්න එතන ගිහිල්ලා එකතු වුණා. ඔන්න ඒ ගියාට මොකද මේ පින්නතුන් කොතෙකුත් දන්නවා ගෙදර දොරවල් වල මව්පියෝ දරුවෙක් බලාපොරොත්තු වෙනවා. අන්තිමට මස්කුලියක් එළියට එන්නේ. මොකද හේතුව? අර දරුවගේ කර්ම වේගය නිසා යම් වෙලාවක විඥානය එතනින් ගිලිහිලා වෙන තැනකට යනවා. එතකොට දරුවෙක් නොවේ උපදින්නේ මස්කුලියක්, මූඩ ගර්භයක්. මූඩ ගර්භයක් කියන්නේ අන්න ඒ තත්වයයි බුදුරජාණන් වහන්සේ දෙවනුව පෙන්වුවේ. ඔන්න ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයෙන් තවදුරටත් පැහැදිලි වෙනවා. ආනන්ද, යම් හේයකින් දරුවෙකුගේ හෝ දැරියකගේ ලාබාල අවදීයේදීම විඥානයේ සිඳී ගියහොත් නාම රූපයේ වැඩිවීමට විපුලත්වයට පත් වෙයිද? නැත මේ ස්වාමීනි, ඒ කියන්නේ දරුවා උපන්නාට පස්සේ යම් විදියකින් විඥානය නැති වෙලා ගියොත් අපි මේ නාම රූපය කියලා කියන ශරීරය නිකං මලකඳක්නේ. නාම රූපය වැඩෙන්නේ නැහැ. ඔන්න එතකොට ඒක අනුව අවසානයේට බුදුරජාණන් වහන්සේ දක්වන නිගමනය. ඒ නිසා ආනන්ද, මේකමයි හේතුව, මේකමයි සමුදය, මේකමයි ප්‍රත්‍යය, මේකමයි කාරණය. නාමරූපයට එනම් විඥානය. ඒ කියන්නේ මෙතනින් පෙන්නුම් කරන්නේ නාමරූපයට විඥානය නැතිව බැරි බවයි. නාමරූපයට විඥානය නැතිව බෑ. ඒක තියෙන්න ඕනෑ නාමරූපය හරියට වැඩෙන්න නම්. ඔන්න ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ විඥාණයට නාම රූපය නැතිව බැරි බව. ඒකට එක වාක්‍යයයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ. ආනන්ද, යම්කිසි විදියකින් යම්කිසි ආකාරයකින් විඥාණය නාම රූපයේ පිහිටීමක් නොලබයිද? එකල්හි එහෙම නැත්නම් ඒ අවස්ථාවේ නැවත ජාති ජරා මරණ, නැවත උප්පත්තිය ආදියක් සිදුවේ හැකිද? නැත මේ ස්වාමීනි, එයින් පෙන්නුම් කරන්නේ මොනෑම් ආකාරයකින් හෝ විඥාණය නාම රූපේ නොපිහිටින තත්ත්වයකට පත් කරන්න පුළුවන් නම් අන්න නැවත උපත ඉවරයි, සංසාරේ ඉවරයි. මෙතන මේ කියාපු කාරණා ටික මේ පින්නතුන්ට වචන දෙකකින් කියතොත් නොරහත් විඥාණය, ධර්මයේ දැක්වෙන හැටියට කියතොත් නිරන්තරයෙන්ම පතිට්ඨිත විඥානයක් විඥානය පිහිටලා තියෙන්නේ කොහේද? නාම රූපේ. නමුත් රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වන්නේ අපපතිට්ඨිත විඥාන, විඥානය නාම රූපේ පිහිටලා නැහැ, නාම රූපෙන් මිදිලා. ඒකනේ අර අතෙන්දී කිව්වේ. ඔන්න දැන් හොඳට තේරුම් ගන්න පුළුවන්. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝන් රූප සංඥාච එත්තේසා චිජ්ජ තේ ජට. එත්තසා චිජ්ජ තේ ජට. අවසරයි සංසේ, වැරද්දක් තිබිල සංසේ, ඒක හදුවාද? ආ, එහෙම තියෙන්නේ පොතේ තියෙන එත්තේසා කියලාද? එත්ත, එහෙමයි. හ්ම්, හරි. එත්තේසා චිජ්ජ තේ ජට. චිජ්ජ තේ. චිජ්ජ තේ ජට. අර කියාපු නාමයත් රූපයත් අතර තිබෙන අන්තෝ ජටාවත් නාම රූප විඥාන අතර තිබෙන බහිජටාවත් ඔක්කොම කපලා ඉවරයි. යම් තැනක ඒ කියන්නේ නිවන් හිතේ අපි පෙන්නුව අරහත් ඵල සමාපatti අවස්ථාවේදී අර හිතේ එතකොට නාම රූපත් ඉස්සර වෙලා දේශනාවකදී අපි පෙන්නවා අනිදස්සන විඥාණය. අනිදස්සන විඥාණය කියන්නේ ඒ විඥානේ විමුක්ත විඥානේ නාම රූපයක් විදා දක්වන්නේ නැහැ. තවත් වචන තියෙනවා අපපතිට්ඨිත විඥාන කියනවා. ඒ தത്വයට කියනවා අපපතිට්ඨං අපවත්තං අනාරම්මණං. ප්‍රතිෂ්ඨාවක් නැහැ, පැවැත්මක් නැහැ, අරමුණක් නැහැ. ඒ தത്വයට ගියානම් අන්න නැවත උප්පත්තියකුත් නැහැ. ඔන්න ඔය කාරණේයි එතන පෙන්눔 කරන්නේ. මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නාම රූපයත් විඥානයත් එකිනෙක හා බැඳිලමයි පවතින්නේ.
සංසාරගත සත්වයාගේ. ඒකයි සාමාන්‍ය රීතිය. නමුත් යම් හේකින් ඒ ටික බුදුහාමුදුරුවෝ එක වාක්‍යයකින් කියලා තියෙන්නේ. මොනයම් කාරණයකින් හෝ විඥාණය නාමරූපයේ පිහිටීමක් නොලබන තත්ත්වයකට පත් කරගන්න පුළුවන් නම් එතනින්ම ජාති ජරා ඔක්කොම ඉවරයි. දැන් ඔය ටික තේරුණා නම් ඔන්න ඊළඟට තව දුරටත් දැන් කියාපු කාරණා පුනර්භවය පතිට්ඨිත විඥාණය ආදී තව ටිකක් පැහැදිලි වන්න කාරණා කිහිපයක් කියන්නම්. ඔව්. ඉතින් ටිකක් දුරට ඉතින් දැන් පැහැදිලි කියලා හිතනවා. දැන් විඥාන නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයේ තරම්ම මේ සාමාන්‍ය බණවල කතා කරන්නේ නැහැ. අපි දන්න පටිසමුපාදය ගැන අපි කතා කරද්දී අවිජ්ජා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සලායතනං, සලායතන පත්‍යා පස්සෝ, පස්ස පත්‍යා වේදනා. ඔය රටාව අපි දන්නවා. ඉතින් ඒකම නිරුද්ධ වෙච්ච පැත්තත් හුඟක් දෙනෙත් දන්නවා. අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ, සංකාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. ඒකත් හුඟක් දෙනෙකුට තේරෙනවා. නමුත් මේ විඥාන සහ නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවය ඒ තරම්ම ප්‍රකටව කතා කරන කාරණාවක් නෙමෙයි. ඉතින් ඒක තමයි මේ සාවිනාසෙ මතු කරලා දෙන එක ප්‍රධාන තැනක්. ඒක සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා හැබැයි. ඒක නමුත් දේශකයන් වහන්සේලා ඒ තරම්ම මතු කරන්නේ නැති කාරණාවක්. ඒක නිකන් සූක්ෂම කාරණාවක්. ඒ නිසා ඒකට මුල් තැනක් දෙන එක ඒක ගැන කතා කරන එක ඉතාම වටිනවා. මොකද දැන් මේ මහානිදාන සූත්‍රයේදී විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා විඥානං කියන එක කතා කරනවා. ඊළඟට තව සූත්‍රයක් කරනවා නලකලාප සූත්‍රය කියලා. ඒකත් ඉදිරියේ සාකච්ඡා වෙයි. ඒකෙදිත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒක හොඳට විස්තර කරනවා. ඉතින් ඒ වගේ බොහොම සියුම් තැන්වල මේ විඥාන සහ නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය පෙන්ලා දෙනවා. එතකොට මේක තමයි කියන්නේ සංසාරේ සැරිසරන්න අපිට කියන්නේ මේ දේසොලියක් වගේ ඒකට නිකන් බැඳිච්ච යම්සි මේ හරිම ගතික ක්‍රියාවලියක් වශයෙන් ඩයිනමික් ප්‍රොසෙස් එකක් වගේ මේකේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක ක්‍රියාත්මක වෙන තාක් රත් වචන වලින් කියනවා නම් විඥානයේ නාම රූපයක පැටලිලා තියෙන තාක් මුලා වෙලා තියෙන තාක් කිසිසේත්ම තුර සංසාරෙන් ගැලවීමක් නැහැ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් යම් වෙලාවක ඒ විඥානයේ නාම රූපයක පැටලෙන්නේ නැති තත්ත්වයක් ඇති කරගන්න. නාම රූපයක පිහිටන්නේ නැති තත්ත්වයක් ඇති කරගන්න. එතකොට තමයි මේ කියන්නේ අපපතිට්ඨිත විඥානයක්, අනිදස්සන විඥානයක් කියලා. ඉතින් ඒක තමයි එතකොට විපස්සනාවේ මූලික පරමාර්ථයක් වෙන්නේ. අපිට පුළුවන් ද එබඳු තත්ත්වයක් විපස්සනාවක් තුලින් අපේ හිත තුල උද්ගත කරගන්න. එතකොට සාමාන්‍ය මේ කටුකෙන් සානාසය කියන්නේ ඒ තත්ත්වය රහතන් වහන්සේ රහත් වෙලා අරහත් ඵල සමාධියේදී ඉන්නකොටම තමයි ගන්න කියලා. නමුත් ධම්මජීව සාන්නාසෙත් ඇතර මන් දන්නේ මටත් හිතෙන විදිහට නම් ඒ කියන්නේ අපිට ඊට මෙහාදී ඒකේ සුළු හෝ ඒ කියන්නේ සෑහෙන දුරකට ඒක ඒ තත්ත්වයක් අත්දක ගන්න පුළුවන් විපස්සනා යෝගාවචරයෙකුට සතිපට්ඨානයක් වඩාගෙන යනකොට. දැන් බුදුරජාන් වහන්සේ නැවත නැවත සතිපට්ඨානය අවධාරණය කරන කොටසක් තමයි ඒ කියන්නේ අපි මුලින් සතිපට්ඨානයක් නැත්තම් සිහිය පිහිටුවා ගැනීමක් කරනවා. ඒ සිහිය පිහිටුවා ගත්තට පස්සේ සිහිය පිහිටුවා ගත්ත ඒ අරමුණු සියල්ලේ යථා ස්වභාවය තේරුම් ගන්න වෑයම් කරනවා. ඒ ටික එනවා සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී කියලා ඒ විපස්සනා කොටස. සෝ ඒක එහෙම හොඳට අපි විපස්සනා කොටාගෙන යනවා නම් ඒ අපි සිහිය පිහිටවපු, අපේ හිත රඳවපු, අවධානය යොමු කරපු ඒ අරමුණු වල යථා ස්වභාවය තේරෙන්න ගන්නවා. දැන් මේ යථා ස්වභාවය තේරෙන්න ගැනීමේ එතන විද්‍යාවක් නුවණක් විපස්සනා නුවණක් පහළ වීමේ ප්‍රධාන ප්‍රතිඵලයක් තමයි ඒ අරමුණු කෙරෙහි නැත්නම් ඒ අරමුණු විශේෂෙහි අපේ හිතේ යම්සි බැඳීමක් එල්මක් ආලයක් තිබුණා නම් ඒක ඉවත්ව යෑම. එතකොට මේ යථාභූත ඥාන දර්ශනය බුදුරජාන් වහන්සේ ඍජුවම දේශනා කරනවා යථාභූත ඥාන දර්ශනයක් කෙනෙක්ගේ හිතේ ඇති වුණා නම් ඒකේ ප්‍රධාන ප්‍රතිඵලයක් තමයි මේ නිබ්බිදාවක් විරාගයක් කියලා කියන්නේ. එතකොට අපි ඒ කෙරෙහි තිබිච්ච බැඳීම ආලය උපාදානය තණ්හාව ඒවා සෑහෙන අඩුවීමක් තමයි මේ ක්‍රියාවලිය හරහා සිද්ධ වෙන්නේ. මොකද අර දේවල් වල තියෙන යථා ස්වභාවය තේරුම් යාම නිසා. එතකොට යථා ස්වභාවය තේරෙන තේරෙන මේක දැන් එපා වෙනවා. මේක අතහැරෙනවා. යම් වෙලාවක ඒක අතහැරුණා නම් දැන් යන්න එතන නොපිහිටි තත්වයකට පත් වෙන්න පුළුවන්. අපපතිත්‍ය තත්වයකට පත් වෙන්න පුළුවන්. ඉතින් ওই කාරණා හොඳට විස්තර වෙන සූත්‍රයක් මට මතකයි මම ගිය සතියේද කොහෙද ගත්තා උපේ සූත්‍රය. මේ උපේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේ විඥානයේ ක්‍රියාවලිය වෙනත් පැත්තකින් විස්තර කරනවා. ඒ කියන්නේ මේ විඥාණයට එක්කෝ රූපයක් උපාදාන කරගෙන ඉන්න සිද්ධ වෙනවා. නැත්නම් වේදනාවක් උපාදාන කරගෙන සිද්ධ වෙනවා. නැත්නම් සංඥාවක් උපාදාන කරගෙන ඉන්න සිද්ධ වෙනවා. නැත්නම් සංස්කාරයක් උපාදාන කරගෙන ඉන්න සිද්ධ වෙනවා. උපේ සූත්‍රයත් ඉතාම වටිනා සූත්‍රයක්.
ඒ හැර උපාදාන කරන්න එකක් නැහැ. ඒතර උපාදාන කරන්න නම් මෙන්න මේ ක්ෂේත්‍ර හතරෙන් එකක් යා උපාදාන කරගෙන ඉඳීම අත්‍යවශ්‍යයි. එතකොට ඒ ඒකත් අපි පොඩ්ඩක් කෙලින්ම ගමු. එතකොට මම මගේ වචන කියනකොට වඩා කෙලින්ම සූත්‍ර දේශනාවම ගත්තොත් උපේ සූත්‍රය එන්නේ කන්ද සංයුත්තේ. උපයෝ භික්කවේ අවිමුත්තෝ අනුපයෝ විමුත්තෝ. රූප උපයංවා භික්කවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨය්‍ය රූපාරම්මණං රූපප්පතිත්තං නන්දූපසේචනං බුද්ධිං විරෝල්හිං වේපුල්ලං ආපංජය්‍ය. ඒ කියන්නේ රූපයක් උපාදාන කරගෙන තමයි විඤ්ඤාණයත් පිහිටනවා නම් පිහිටන්නේ තිට්ඨමානං තිට්ඨය්‍ය රූපාරම්මණං, ඒ කියන්නේ රූපයක් තුල අරමුණක් වශයෙන් අරගෙන රූපප්පතිත්තං රූපය තුල පිහිටාගෙන නන්දූපසේචනං, ඒ කියන්නේ එතන යම්සි සතුටක් ප්‍රමෝදයක් ඇති කරගෙන තමයි බුද්ධින් විරෝලින් වේපුල්ලං ආපච්චය. එතන තමයි යා වැඩෙන්නේ. එතන තමයි වර්ධනය වෙන්නේ. එතකොට මේ රූපයක් ගැන කතා කරන්නේ. මේ විදිහටම දේශනා කරනවා වේදනූපයං වා භික්කවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨය්‍ය. සංඤූපයං වා භික්කවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨය්‍ය. සංඛාරූපයං වා භික්කවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨය්‍ය. එතකොට මේ රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ උපාදානස්කන්ධ හතර ඇසුරු කරගෙන තමයි මේ විඤ්ඤාණය එහෙනම් වැඩෙන්නේ, පිහිටන්නේ, උපාදාන වෙන්නේ, මේ වර්ධනයකට වෘද්ධියකට ලක් වෙන්නේ. යෝ යෝ භික්ඛවේ එවං අදේ අහං අඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනාය අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංඛාරේ විඥානස්ස ආගතින් වා ගතින් වා චුතින් වා උප්පත්තින් වා බුද්ධින් වා විරුල්හින් වා වේපුල්ලං වා ආපඤ්ඤාපෙස්සාමීති නේතණ්ඨානං විජ්ජති. අනිත් පැත්තට හොඳට තව සනාත කළ කියනවා, කවුරු හරි කියනවා නම් මේ විඥානයක් පිහිටන්න පුළුවන්, වැඩෙන්න පුළුවන්, වර්ධනය වෙන්න පුළුවන්, උපාදාන වෙන්න පුළුවන් රූපයක, වේදනාවක, සංඥාවක, සංස්කාරයක හැර කොහේ හරි කියලා ඒක විය නොහැකි. හොඳට දැන් පැහැදිලි. එතකොට මේ හතර අත්‍යවශ්‍යයි කියන එක. එතකොට විපස්සනාව කරහා වෙන්නේ මොකද්ද? එන්නේ කාරණා ඊළඟට පෙන්වනවා. රූප ධාතු යචේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හෝති. දැන් අපි රූපස්කන්ධය ගැන හොඳට තේරුම් ගන්න කායනුපස්සනාව වඩන්න ඒ කානුපසනාව හරහා අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ රූපේ කෙරෙහි තිබිච්ච බැඳීම, රූපේ කෙරෙහි තිබිච්ච ආලය, හේතිච්ච මුලාව ඉවත්ව ගිහිල්ලා ඒ කෙරෙහි යථා අවබෝධයක් පහළ වීම. ඒ යථා අවබෝධය පහළ වෙනවා නම් එතනදී ඇති වෙන්නේ විරාගයක්, එපා වීමක්. මොකද ගන්න කියලා සාරයක් නැහැ. මෙතන තියෙන අනිත්‍ය ස්වභාවයක්, මෙතන තියෙන දුක් ස්වභාවයක්, මෙතන තියෙන අනාත්ම ස්වභාවයක්. ඒක වැටහෙන්න දැන් යෝගාවචරගේ හිතේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. කලින් තිබුණේ මුලාවක්, ඇල්මක්, ග්‍රහණයක්, උපාදානයක්. ඒ වෙනුවට දැන් මේ උපාදානය එන්නේ නඩු වෙලා ගිහිල්ලා, ග්‍රහණය අඩු වෙලා ගිහිල්ලා, තණ්හාව අඩු වෙලා ගිහිල්ලා අන්තිමට මේකෙන් ගැලවීමක් නැත්තම් ඉවත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකයි දැන් පෙන්වන්නේ රූප දහචාචේ භික්කවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හොති. නැත්නම් මේ රාගේ රාගය දැන් ප්‍රහාණය වෙලා තියෙන්නේ. රාගස්ස පහනා වොච්චිජතා රම්මණං පතිට්ඨා විඥානස නොහෝති. රාගේ ප්‍රහාණය වුණාට පස්සේ තිබිච්චේ ඇලීම බැඳීම නැති වුණාට පස්සේ අරමුණ දැන් බිඳෙනවා, නැත්නම් අරමුණ ගිලිහෙනවා. ඔච්චිජතා රමණං අරමුණයි හිතයි අතර නැත්නම් විඥානය අතර තිබිච්චේ සම්බන්ධය කැඩෙනවා. පතිට්ඨා විඥානස නොහෝති. දැන් එහෙනම් විඥාණයට පිහිටන්න තැනක් නැහැ. පතිට්ඨිත විඥානයක් දැන් නැති වෙනවා. පතිට්ඨා විඥානස නොහෝති. ඉතින් මේ විදිහටම වේදනා ධාතුව ගැන පෙන්නනවා. ඒ කියන්නේ වේදනානුපස්සනාව කරහා වේදනාව කෙරෙහිත් ඔය කාරණාම සිද්ධ වෙනවා. සංඥා ධාතුව කියලා සංඥා ස්කන්ධය කෙරෙහිත් ඔය දෙයම විපස්සනා කරා සිද්ධ වෙනවා. සංඛාර ධාතුවා කියලා සංස්කාර ස්කන්ධය කෙරෙහිත් ඔය දෙයම සිද්ධ වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වීම නිසා තං අපපතිට්ඨිතං විඥානං අවිරූලං අනබිසංකච්ච විමුක්තං. ඊට පස්සේ කියනවා මේ පිහිටි විඥානයක් නැති වුනහම අපපතිට්ඨිත තත්ත්වයට තමයි විඥානය දැන් පත් වෙලා තියෙන්නේ. තං අපපතිට්ඨිතං විඥානං අවිරූලං. එතන දැන් වැඩෙන්න විදිහක් නැහැ. වැඩෙන්න තැනක් නැහැ. අනබිසංකච්ච විමුක්තං. දැන් ඒ නිසා සංස්කරණ කරගන්න බැරුව, වැඩෙන්න බැරුව, පිහිටන්න තැනක් නැතිව දැන් ඔන්න හිත නිදහස් වෙනවා. විමුක්තං විඥානං විමුක්තං විමුක්තත්තාට්ඨිතං. විමුක්ත වෙච්ච අවස්ථාවේදී ඒක නතර වෙලා. ඇයි? පිහිටන්න තැනක් නැහැ. යන්න තැනක් නැහැ. දැන් අපේ හිත ඇයි යන්නේ නේද? දැන් අපි ආනාපාන සතියක් වඩනවා, හුස්ම රැල්ලට හිත දාන්න බලනවා. අතීතේ මොන හරි දෙයක් සංඥා ටිකක් ඔලුවට එනවා. එතෙන්ට යනවනේ. ඒක පිහිටන්න හදනවනේ නේද? කියන්නේ සංඥා ටිකක් තියෙනවා. ඒකෙරේ අපේ තාම ඇල්ම දුරු වෙලා නැහැ. අපේ තීච්ච රාගය, ඒකට තියෙන කැමැත්ත, ඒ එකක්වත් දුරු වෙලා නැති නිසා අපි හුස්ම රැල්ල අතහැරලා අර සංඥා ටිකට යනවා. එමත් නැත්තම් ඔන්න හුස්ම රැල්ල දිහා බල බල ඉඳද්දී ඒක ටිකක් තුනී වේගෙන යන ඔන්න සද්දයක් එනවා. නේද? සද්දේ සමහර ලස්සනයි, ප්‍රියමනාපයි. ඉතින් අපි අර ගොරෝසු මේ සිනුදු වෙච්ච, කම්මැලි වෙච්ච, උදාසීන වෙච්ච හුස්ම රැල්ල අතහැරලා අරක හොඳයි කියලා ඒ සංඥා ගොඩේ පැටලෙනවා.
නේද? අපි තුන් ඔන්න හුස්ම රැල්ල හොඳ වෙන තුනී වේගන සියුම් වේගන යනකොට ඔන්න බුදු පිළිමයක් පේනවා. ලස්සනට දැන් රැස් විහිදගෙන බුදු බුදු රැස් මාලාව පෙන්න මොකක් හරි එකක් පේනවා. ඉතින් අපි මේක අත්හැලා දාලා ඒක හොඳ ආයි කියලා බුදුහාමුදුරුවෝ වැඩලයි කියලා ඉතින් අපි ඒකට රැවටෙනවා. ඉතින් ඒක තමයි සංඥා මිරිඟුවක් කියලා කියන්නේ. එහෙමත් නැත්නම් අපි හිතමු හුස්ම රැල්ල තුනී වේගන යනවා. තුනී වේගන යනකොට ඔන්න හිතර සිතුවිල්ලක් එනවා. ඉතින් ඒ සිතුවිල්ලට අපි ආයෙත් රැවටෙනවා. මේ හුස්ම රැල්ල දැන් නිකන් ඒකාකාරී වෙලා. හුස්ම රැල්ල නිකන් හුලං ගිහිල්ලා. හුස්ම රැල්ල කිසිම රසයක් නැහැ. අරමුණ නිකන් මේ ප්‍රණීතත් භාවයක් නැහැ. ඉතින් එතකොට අර එළියෙන් ආපු සිතුවිල්ල මතක් වෙච්ච අතීතය හා සම්බන්ධ සිදුවීම අනාගතේ කරන්න තියෙන දේට අපේ හිත ගිහිල්ලා ආයෙත් එතන දැන් බැහැ ගන්නවා. ඒතර විපස්සනාව අපිට හරියාගෙන එනකොට අපි ගිහිල්ලා වෙන තැනක බින්න බහිනවා. වැඩේ ඔක්කොම වරද ගන්නවා. ඉතින් ඔකයි වෙන්නේ. ලස්සනට විපස්සනාව වැඩ කරනවා. විපස්සනාව නැත්තම් අපි කියව ආනාපාන සතිය කියලා. ආනාපාන සතිය අපි ලස්සනට වඩාගෙන යනවා නම් හුස්ම රැල්ල සියුම් වීම වෙනවා. නේද? ඒක ධර්මතාවයක් වශයෙන් සිද්ධ වෙනවා. නමුත් අපිට මේ සියුම් හුස්ම රැල්ලේ නොපිහිරි තත්ත්වයක ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ. අපි ගිහිල්ලා ආයෙ සිතුවිලි වල පැටලෙනවා. අපි ගිහින් ආයෙ සංඥා වල පැටලෙනවා. අපි ගිහිල්ලා ආයෙත් කයේ දැනෙන මොකක් හරි ඔන්න වේදනාවක පැටලෙනවා. එහෙමත් නැත්නම් හුස්ම රැල්ල අතහැරලා ගිහිල්ලා වෙන මොකක් හරි දෙක බැඳෙනවා. ඒ නිසා අපි බැඳෙන නිසා තමයි මේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැත්තේ. නැත්තම් විපස්සනාව හරහා මේ අපපතිච්චිත தත්ත්වය සඳහා හිත ගෙන යාමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපි පටලව ගන්නවා මගදී. මොකද අපේ තාම අර මේ පරණත බවක් නැහැ. තණ්හාවේ අඩුවක් වෙලා නැහැ මදි. නීවරණ තාම ශක්තිමත්, අනුසය ධර්ම ශක්තිමත්, ආශ්‍රව ධර්ම ශක්තිමත්. නිසා හිතට නිදහස් වෙන්න අවස්ථාව දෙන්නේ. ඒක අර විඥාණය දුර්වල වේගෙන එනකොට නැත්තම් පිහිට විඥාන තත්වය දුර්වල වේගෙන එනකොට අපි ගිහිල්ලා වෙන තැනක පිහිටනවා. වෙන දෙයක් උපාදාන කරනවා, වෙන දෙයක් අල්ලනවා. බෑ බෑ අපිට පුළුවන් වුණා නම් සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලියට සහයෝගය දක්වන්න. හුස්ම රැල්ල තුනී වෙනකොට අපිට පුළුවන් වුණා නම් වේදනාවක් අරමුණු නොකර ඉන්න. හුස්ම රැල්ල තුනී වෙනකොට අපිට පුළුවන් වුණා නම් සංඥාවක් අරමුණු නොකර ඉන්න, සංස්කාරයකුත් අරමුණු නොකර ඉන්න. එහෙමනම් එතකොට විඥාණයට පිහිටන්න තැනක් නැති වෙයි. ඉතින් කායानुපස්සනාව හරහා වුණත් මේ தත්ත්වය ඇති වෙන්න පුළුවන්. කායानुපස්සනාවෙදිත් බුදුරජාණන් වහන්සේ නැවත නැවත දෙන්නනවා. එතකොට අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදිත. අනිශ්චිතව වාසය කිරීමක් කරන්න එනම් යෝගාචරයට හැකියාවක් ඇති වෙයි. ලෝකේ කිසිවක් උපාදාන නොකර ජීවත් වෙන්න, හිත පවත්වන්න යෝගාචරයට අවස්ථාවක් ලැබෙයි. ඉතින් ඒකම තමයි මේ කියන්නේ. අනිශ්චිතයි කිව්වත්, උපාදාන රහිතයි කිව්වත්, අරමුණක් නැහැ කිව්වත්, අපපතිට්ඨිතයි කිව්වත්, අනිදස්සනයි කිව්වත් මේ ඔකම එකම කාරණේ වගේ තමයි කියන්නේ නේද? එතකොට අනිශ්චිතයි කියන්නේ කිසිම නිශ්‍රයක් නැහැ, කිසිම තැනක පිහිටලා නැහැ. අපපතිට්ඨිතයි කියන්නේත් ඒකම, කිසිම තැනක පිහිටලා නැහැ. අනිදස්සනයි කියන්නේ මේ විඥාන ස්වභාවයේ නාම රූපයක් නිරූපණය වෙන්නේ. හිත තනිකර පැහැදිලි බවක් විතරයි, කිසිම දෙයක් නිරූපණ නැහැ. කිසිම සංසිද්ධියක් හිතේ හිතන දැන් අපි අතීතය හා සම්බන්ධ සිදුවීමක් මතක් කරනකොට අපේ හිතේ මැවෙනවනේ කටයුත්ත නේද? හිතන්න දැන් අතීතයේ වෙච්ච දෙයක් ගැන මතක් කරනවා. අපි තුමා අපි කවුරු හරි එක්ක කතාවක් කරා, නැත්නම් සාකච්ඡාවක් කරා, නැත්නම් හිතේ මොකක් හරි යමනාපයක් ඇති වෙන විදිහට මොකක් හරි සාකච්ඡාවක් සිදු වෙනවා. දැන් ඒක අපි ආයේ මතක් වෙනකොට gederai ලෝක මතක් කරනවා නම් ඒ වෙච්ච හැටි, ආක බැනපු හැටි, හැසිරිච්ච හැටි, මම කතා කරපරි මේ ඔක්කොම හා සම්බන්ධ සිතුවිලි සමුදායකුත් එක්ක ඒ රූප ජවනිකා ටික ඔක්කොම මගේ හිතේ මැවෙනවානේ නේද? හිතේ නිරූපණ තියෙනවා, හිතේ යම් නිදර්ශන තියෙනවා. දැන් විඥාන තිරේ නාම රූප ජවනිකා පේනවා. එහෙම මොකක්වත් නැත්තම් මුකුත් පේන්න නැත්තම් නේද? එතන මේ ප්‍රඥාවක් කරහා තමයි එතකොට මේ හිත පිරිසුදු කරලා දාලා තියෙන්නේ. අර මේ කටුකුරු සානාසෙම දීපු කලින් උපමාවත් මතක් කරගත්තොත් අපි අර චිත්‍රපටියේ බල බල ඉඳද්දි ජනෙල් ටික ඇරියා, දොරවල් ටික ඇරියාම ඉතින් පුදුමාකාර ප්‍රබල ආලෝකයක් එතෙන්ට ආවනම් ඒ ආලෝකයේ විසින් අර යොදලා තිබිච්ච ජවනිකාව ප්‍රොජෙක්ටර් එකෙන් දාලා තිබිච්ච පෙරම ජවනිකාව මේකලා යනවා නේද? ඒ ගස් කොළන්ද, මල්වත්තද, නළු නිලියෝද ඔක්කොම මේකලා යනවා. මොකද අර ප්‍රබල ආලෝකයක් මෙතෙන්ට ආවේ. ඔක්කොම දැන් අපපතිට්ඨිතයි, අනිදස්සනයි කියන්න පුළුවන්. මොකද දැන් නිරූපණය වෙන්න විදිහක් නැහැ. මොකද ඊට වඩා ප්‍රබල ආලෝකයෙන් අර ඔක්කොම නිකන් මැකිලා ගිහිල්ලා. අන්න ඒ වගේ තමයි. එහෙනම් අපේ මනසේ නුවණක් දියුණු වෙන්න දියුණු වෙන්න, විද්‍යාවක් දියුණු වෙන්න දියුණු වෙන්න, ආලෝකයක් පහළ වෙන්න පහළ වෙන්න, අවබෝධයක් ඇති වෙන්න ඇති වෙන්න. එතකොට අපි මේ හිතේ නිරූපණය වෙන විවිධාකාර සංසිද්ධීන් වලට, හිතේ නිරූපණය වෙන විවිධාකාර ජවනිකාවලට, හිතේ නිරූපණය වෙන අනාගතය හා සම්බන්ධ ජවනිකාවලට, සිහිනවලට තැනක් නොදී ඒවා නිකන් වියකිලා යනවා, ඒවා නිකන් බොඳ වෙලා යනවා. හිත හොඳට පිරිසුදුව තියෙන්න, පැහැදිලිව තියෙන්න පටන් ගත යුතුයි.
අරවා ආවත් දැන් මේ ආලෝකයේ තියෙන නිසා නැත්තම් ප්‍රඥා ආලෝකයේ තියෙන නිසා අවබෝධයේ තියෙන නිසා ඒව රැඳෙන එකක් නැහැ. මේක හුදෙක් සිතුවිල්ලක් මාත්‍රෙන් හැල්ලා යාවි. හුදෙක් මේක සංඥාවක් කියන මාත්‍රෙන් හැලිලා යාවි. හුදෙක් මේක රූප සංඥාවක් කියන මාත්‍රෙන් හැලිලා යාවි. මොකද මේක රැඳෙන්න විදිහක් නැහැ. මේක පිහිටන්න විදිහක් නැහැ. මොකද හොඳ ආලෝකයක්, හොඳ අවබෝධයක්, හොඳ ප්‍රඥාවක් ක්‍රියාත්මක වෙන නිසා. ඉතින් ඔන්නේ තත්ත්වය තමයි. එතකොට මේ තවතත් නැවතත් විස්තර කරන්නේ තවත් පැත්තකින්. දැන් මෙතෙන්දි විස්තර කරන්නේ දරුවෙක්ගේ පිරිසිඳ ගැනීමක් මුල් කරගෙන. එතෙන්දි මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න හදන්නේ මට තේරෙන විදිහට. එතකොට මේ දරුවෙක් පිරිසිඳ ගනිද්දී අපි හිතුවත් එහෙම විඥානයක් තියෙනවා, විඥානේ තනින් තන සැරිසරනවා කියලා අපි යන්නේ වැරදි මතයකට. ඒකත් ඉස්සරහදී ස්වාමීන් වහන්සේව මතක් කරනවා. ඒ කියන්නේ දිගින් දිගට පවතින විඥානයක් කියලා එකක් නැහැ. හැමතිස්සෙම නාම රූපයක් උපාදාන කරනවා, එතන නැති වෙනවා. ආයෙත් තව එකක් උපාදාන කරන එතන නැති වෙනවා. ආයෙත් තව එකක් උපාදාන කරන එතන නැති වෙනවා. තව එකක් උපාදාන කරන එතන නැති වෙනවා. ඉතින් හැමතැනම උපාදාන කරනවා අතහරිනවා. උපාදාන කරනවා අතහරිනවා. ඒ කියන්නේ එකක් උපාදාන කරනවා, ඒ වෙනුවට තව එකක් උපාදාන කරනවා. අරක හතහැරිලා. මොකද තව එකක් උපාදාන කළා. තවත් එකක් තියෙද්දී ඔන්න ඒක උපාදාන කරනවා, මේක අතහරිනවා. එතකොට අතෝරක් නැතිව උපාදාන කර 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 යන ගමනක් තමයි සංසාරය කියන්නේ. තොර එක අරමුණක් සහිතව නැත්නම් නාම රූපයක් උපාදාන කරමින් විඥානයක් පහළ වෙනවා. ඒක වෙනුවට ඔන්න තව ආම රූපයක් උපාදාන කරමින් තව විඥානයක් පහළ, මේක ගිලිහෙනවා. තොර විඥානයක් ඇතිව නැතිව යාමක්, නාම රූපයක් ඇතිව නැතිව යාමක් තමයි හිතා ගන්න තියෙන්නේ. හරි අමාරුයි, මේකට උපමාවකුත් දෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කියන්නේ හිතේ ගමන පුදුමාකාර වේගවත්, එතනින් අදහස් වෙන්නේ දිගට තියෙන හිතක් තියෙනවා කියලා. එතන හට ගනිමින්, එතන උපාදාන කරමින්, එතන අතහරිමින්, එතන උපාදාන කරමින්, එතන හතරමින් යන පුදුමාකාර ගතික ක්‍රියාවලියක් තියෙන අපේ හිතවල. ඩයිනමික් ප්‍රොසෙස් එකක් තියෙන. තනිකරම ගතික ක්‍රියාවලියක් තියෙන්නේ. તો එක දිගට යන විඥානයක් නැහැ. එක දිගට යන විඥානය එතන මෙතන එතන මෙතන යාමක් නෙමෙයි. ඒ විඥානය එතන පහළ වුණා නාම රූපයක් අරමුණු කරගෙන. ඒක නැවතුණා, නැවතුණා කියන එක නිරුද්ධ වුණා, ආයෙත් තව එකක් උපාදාන කරගත්තා. ආයෙත් නිරුද්ධ වුණා, තව එකක් උපාදාන කරගත්තා. ආයෙත් නිරුද්ධ වුණා, තව එකක් උපාදාන කරගත්තා. මෙන්න මෙහෙම යන ගතික ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් මේ හැමතිස්සෙම එතකොට මේ බඳු විඥානයක් ඒ පිහිටි තත්වයක යන්න නම් හැමතිස්සෙම මේ හිතේ නිරූපණ තියෙන්න ඕනේ. හිතේ යම්සි නාම රූපයක් තියෙන්න ඕනේ. හිතේ යම්කිසි උපාදානයක් තියෙන්න ඕනේ, සංඥාවක් තියෙන්න ඕනේ, සංස්කාරයක් මේ රූපයක් මාක් හරි ඔයයන් හතරෙන් එකක් තියෙන්නේ. ඒකත් තමයි හැම තිස්සෙම උපාදාන කර 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 යන්නේ. දිගින් දිගට යන්නේ සංසාරේ පුරාවට. එතකොට දැන් මේකේන ගාථා වෙනවා, යත්ත නාමංච රූපංච අසේසං උපරොජ්ජති. පටිගං රූප සංඥාච එත්තේ සා චිජ්ජතේ ජට. එනිසා යම්සි කෙනෙකුට පුළුවන් වුණා නම් මේ නාම රූපය අසේසං උපරොජ්ජති. මේ ඉතිරි නැතිවම වළක්වලා දාන්න, ඉතිරි නැතිවම නිරුද්ධ කරලා දාන්න. එහෙනම් පටිගං රූප සංඥාච. එතකොට ඒකෙදි මේ රූප සංඥා නාම ධර්ම මේ ඔක්කොම ටික සහිතවම ඉදිරි කල නිතර නැතුවම අයින් කළා දාන්න. එත්තේ සා චිජ්ජතේ ජට. එයාට පුළුවන් වෙනවා මේ ජටාව සම්පූර්ණයෙන් කපලා දාන්න. එතකොට දැන් කටුකුරුන් සානස දෙන විවරණයට අනුව දැන් අර මතක ඇතිනේ අපි මෙතෙන්ට ආවේ කොහෙන්ද කියලා. මෙතෙන්ට ආවේ අර ජටා සූත්‍රයේ එන ප්‍රශ්න හරහා. මතක් කරගත්තොත් පොඩ්ඩක් ආයි මුල මේ දේශනාව පටන් ගත්තේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෞතම පුච්චාමි කෝ ඉමං උජටේ ජටං. එතන මේ ප්‍රශ්නයක් අහනවා දෙවි කෙනෙක් ඇවිල්ලා. ඇතුළතත් ගැටලුවක් තියෙනවා, පටලවිල්ලක් තියෙනවා, පිටතත් පටලවිල්ලක් තියෙනවා. ඉතින් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේව මම ප්‍රශ්න කරනවා, කවුද මේ ගැටලුව නැත්තම් මේ පටලවිල්ල විසඳන්නේ? ඉතින් එතකොට තමයි උත්තරේ දෙන්නේ සීලේ පදිට්ඨාය නරෝසපඤ්ඤෝ. ඒ අර දන්න ගාථාව, ප්‍රසිද්ධ ගාථාව. සීලයක පිහිටාගත්ත ප්‍රඥාවන්ත කෙනෙක් හොඳට සමාධියත් ප්‍රඥාවත් වඩලා ආතාපි නෙපකෝ බික්කු ඒ කෙලස්ථාන වීරයෙන් යුක්තව ප්‍රඥාවන්තව කටයුතු කිරීම හරහා එයා තමයි මේ ජටාව විසඳන්නේ, ගැටලු විසඳන්නේ. තවත් විස්තර කරනවා, ඒසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසව අරහන්තෝ තේසං උජටිතා ජට. එතකොට උන්වහන්සේ රාගය ද්වේෂයක් ඉවත් කළා, අවිද්‍යාවත් ඉවත් කළා, ආශ්‍රය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා. අන්‍යයා තමයි රහතන් වහන්සේ තමයි මේක ඉවත් කරන්නේ. ඊට පස්සේ යත්තනාමංච රූපංච අසේසං උපරොජ්ජති පටිගං රූප සංඥාච එත්තේ සා චිජ්ජතේ රට. ඒක තමයි දැන් මේ නැවතත් කියපු ගාතාව. එතකොට ඒ යම්සි කෙනෙක්ට පුළුවන් නම් මෙන්න මේ නාමයත් රූපයත් අතර තියෙන ජටාව කියලා මේ ඇතුළත ජටාව පෙන්වන්නේ.
නාමයත් රූපයත් අතර තියෙනවා ජටා ගැටලුවක් පටලැවිල්ල. බාහිර ගැටලුව වශයෙන් පෙන්වන්නේ, බහිද්දා ජටා වශයෙන් පෙන්වන්නේ විඥානයත් නාම රූපයත් අතර තියෙන පටලැවිල්ල. ඊටාම සූක්ෂමයි අතරම නේද? ඇතුළත් තියෙනවා නාමයත් රූපයත් අතර පටලැවිල්ලක්. මේ දෙන්න අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක්, එතනත් කරකැවිල්ලක්. තවත් එහාට තියෙනවා විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක්, එකිනෙකා අතර පටලැවිල්ලක්, එකිනෙකා අතර ක්‍රියාත්මක වීම. මේ දෙකම කපා දැමීම තමයි. එතකොට මේ ඇතුළත ජටාවයි ඇතුළත ගැටලුවයි ඇතුළත පැටලවිල්ලයි පිටත පැටලවිල්ලයි කියන දෙකම පැටලවිලි ඉවත් කිරීම කියන්නේ. ඉතින් මේකයි තේ වෙන්වෙන්ව අපි මේක කපනවායි දැන් අර කපනවායි දැන් කියලා කරේමක් නැහැ. ඉතින් විපස්සනාව කරගෙන යනකොට මේ දේ වෙයි. ඇතුළත ජටාවත් ලිහෙන්න ගනි, පිටත ජටාවත් ලිහෙන්න ගනි. ඉතින් අර බුදුරජාණන් වහන්සේ ඉතින් ඒක විස්තර කරලා තිනවා මේ තේරෙන විදිහට, ටිකක් අර ගැඹුරු විදිහට. අපිට තින්නේ විපස්සනා වඩ아가ගෙන යන්න, වඩ아가ගෙන යනකොට තින්නේ ඔක්කොම ගැට ටික ලිහෙන්න ගනීවි. අපිට වෙලා තියෙන මේ ගැට ලිහෙනකොට අපි තව ගැට ගහනවානේ නේද? එතනයි ප්‍රශ්නේ. එක ගැටයක් ලිහෙනකොට රූප ගැටේ අපි ලිහාගෙන යනකොට ඔන්න අපි ගිහිල්ලා ආයි වේදනා ගැටේක ගැහෙනවා. සංඥාක පැටලෙනවා. ආයි සංස්කාරයක පැටලෙනවා. හිතන්න අපි හිත දිහා බලාගෙන යනවා කියලා, චිත්තානුපස්සනාවක් වඩනවා කියලා. එතෙන්දී හිතේ තියෙන ගැටලු අපි නිදහස් කරගෙන යනකොට හිතේ මැවිච්ච අපි තුමු සංඥා වලින් හිත නිදහස් කරගෙන යනකොට ඔන්න ආයි කයට ගිහිල්ලා බැඳෙනවා, ආයි කයට හිත දානවා, ආයි කියලා රූපේ පැටලෙනවා නේද? ඉතින් ඒකයි අපිට වෙලා තියෙන්නේ. අපිට මේක නිදහසෙන් නිදහසට යන්න අපි දෙන්නේ නැහැ. රූපෙන් නිදහස් වෙච්ච මනස වේදනාවක ගිහිල්ලා පටලවනවා. පුළුවන් ද අපිට රූපෙන් නිදහස් වෙච්ච මනස වේදනාවක පටලවන්න නැතුව ඉන්න? ඊළඟ සංඥාවක පටලවන්න නැතුව ඉන්න? හිතේන සිතුවිල්ලක චේතනාවක සංස්කාරයක පටලවන්න නැතුව ඉන්න? එහෙනම් ඉතින් මෙයා දිගින් දිගට විමුක්ත වෙවි යාවි. නමුත් ඉතින් අර එක පාට යෝගාවචරයට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් මේ මේ යන්තම් මේ හුස්ම රැල්ලකට ඉඳ තියාගන්න බැරි මට නේද? මේ 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 කියන දේවල් මොනවාද අnder දෙවල වගේ කියලා තමයි හිතෙන්නේ. ඉතින් නමුත් ඔය වගේ හරීම ගැඹුරක් මේ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙනවා. අපිට ඉතින් ඒක එකසාරට තේරෙන්නේ නැහැ. ඉතින් බලමු ඉතින් අපි තේරුම් අරගෙන හරි කරන්න නේද? හරි, එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට යමු. මේ කාරණා ටිකම තව පැතිවලින් විස්තර කරනවා. තවත් සූත්‍ර සාධක සූත්‍ර වශයෙන් අරගෙන අපි යමු තව ටිකක් ඉස්සරහට. අවසරයි ස්වාමීන් වහන්ස. මේ සම්බන්ධයෙන් ඊටාම වටිනා දේශනාවක් තියෙනවා සංයුත් සංගියේ නිදාන සංයුත්තේ චේතනා සූත්‍රයේ නමින්. ඒකෙදිත් බලන්න බුදුරජාණන් වහන්සේ මේ කාලයේ ඉන්න කිසිම තර්කකාරයෙකුට ඉදිරිපත් කරන්න බැරි විදියට, මහ පුදුම විදියට ඒ කාරණා ඉදිරිපත් කරන්නේ. ඔන් එතන ඔන්න ඡේද තුනක් හැටියට දක්වනවා. අපි අදාළ ටික විතරයි මෙතනදී ඉදිරිපත් කරන්නේ. මෙතනදී මේ කතාව තියෙන්නේ විඥාණය ප්‍රතිෂ්ඨාවක් ලබන හැටි, සිත පිහිටන හැටි, විශේෂයෙන්ම මරණ අවස්ථාවේදී. මරණ අවස්ථාවේදී සිත අන්නර කියාපු ඒ දෙකේ, මේ ජීවිතයත් ඊළඟ ජීවිතයත් අතර සම්බන්ධය පෙන්වන්න කියන එකක් වගේ. මෙහෙම ප්‍රකාශ කරනවා පළමුවෙන්ම, යංච භික්කවේ චේතේති, යංච පකප්පේති, යංච අනුසේති, ආරම්මණං ඒතං හෝති විඤ්ඤානස්ස තිතියා, ආරම්මනේ සතිපතිට්ඨා. නෑ නෑ නෑ, ආරම්මනේ සති, ආරම්මනේ සති පතිට්ඨා විඤ්ඤානස්ස හෝති. తస్మిన్ పతిట్టితే విజ్ఞానే విరూల్హే ఆయతిన్ పునబ్బవాహి నిబ్బంతి. నే నే, పునబ్బవాభి నిబ్బత్తి, పునబ్బవాభి నిబ్బంతి హోతి. మే ఓక తేరువొత్ మెహెమై గన్న తీయెన్నే మహానేని, కెనెక్ యం చేతనావక్ పవత్వనవా నం, యం కల్పనావక్ ప్రకల్పన కియన్నే కల్పనావక్ ఎతి కరగన్నవా నం, అనుసయ వశేన్. අනුසේ කියලා කියන්නේ ඔන්න සියුම් එක. අනුසේ කියලා කියන්නේ ප්‍රහීන නොකල කෙලෙස් නිසා අර ඉතිරි වෙලා තියෙන යටතට්ටුව. අනුසේ ධර්මයක් තියෙනවා නම් ඒක අරමුණක් වෙනවා විඥාණයට සිට ගැනීමට. එතකොට එහෙම අරමුණක් ඇති කල්හි ආරම්මනේ සතිපතිත්. නෑ නෑ, ආරම්මනේ සති. මෙතන වරද්ද ගන්න එපා. මෙතන සති කියන්නේ මේ අපි කතා කරන සතිය නෙමෙයි. මෙතන සති කියන්නේ තියෙනවා කියන අර්ථයෙන්. ආරම්මනේ සති, අරමුණක් සහිත විත. සති කියන වචනේ යෙදෙනා අර්ථ කීපයකින් මෙතන සතිය කියලා කියන්නේ ඒ අරමුණ සහිත විට කියන තමයි සති කියලා කියන්නේ. ආරම්මනේ සති, අරමුණක් සහිත විට, අරමුණක් තියෙන විට. හරි. ආරම්මනේ සති පතිට්ඨා විඥානස්ස හෝති. අරමුණක් ඇතිකල්හිම විඥාණය පිහිටනවා, නැතිකල්හි නොවේ. ඊළඟට తස්මින් පතිට්ඨිතේ
විඤ්ඤාණේ විරූල්හෙ එහෙම විඤ්ඤාණය පිහිටලා වැඩු නම ඔන්න නැවත උප්පත්තියක් ඇති වෙනවා. ඒ පළමුවෙනි ඡේදයේ අදහස. හො පොඩ්ඩක් මේ පැහැදිලි කරාම ඉතාලම වටනා තැනක් මේ විස්තර කරන්නේ තවත් හොඳ පැත්තක් විස්තර වෙන්නේ. කියන්නේ දැන් අපේ හිත වැඩ කරද්දී කොහොමද උප්පත්තිය සිද්ධ වෙන්නේ? නැතු උප්පත්තිය සිද්ධ වෙන්නේ. එතකොට එක්කෝ මේ යංච පකප්පේති. දැන් මේ සෝරි යංච චේතේති. යංච චේතේති. අපි චේතනාපූර්වක මොනාහරි බැහැලා හිතනවා. කෙනෙක් වෙලා පුජ්‍යලේක් වෙලා මම අරග කරනවා කියලා ඔන්න අපි ඒක කරනවා. මේ චේතනාපූර්වක යම්සි ක්‍රියාවක් කරනවා. නැත්නම් අපි චේතනාපූර්වක යම්සි දෙයක් කතා කරනවා. චේතනාපූර්වක යම්සි දෙයක් හිතනවා. එතකොට දැන් මෙතන බොහොම ප්‍රබල වශයෙන් කෙනෙක් ඉන්නවා, පුජ්‍යලේක් ඉන්නවා, මමෙක් ඉන්නවා, කර්මත්වයේ ඇසේ රැස් වෙනවා. එතකොට මේ ඒක තමයි ඒක ප්‍රධාන අංශයක් නේද? අපිට කෙනෙක් වෙලා පුජ්‍යලේක් වෙලා මම විදිහට මම කරන ක්‍රියාකාරකම්. තේරෙන්නේ හැමතිස්සෙම චේතනාපූර්වකයි. මම තමයි මේ වැඩේ කරන්නේ. මම තමයි බණ කියන්නේ. මම තමයි කමඨාන සුද්ධ කරන්නේ. මම තමයි කමඨාන වඩන්නේ. මම තමයි භාවනා කරන්නේ. ඉතින් මේ චේතනාපූර්වක තමයි ඔක්කොම අපි මේ කියන්නේ. එතකොට මම තමයි ඔන්න මේ උපසම්පදා වෙන්න යන්නේ. ඉතින් ඔහොම කියමුකො නේද? එතකොට මේ හැම ක්‍රියාවටම එතකොට මම ඉන්නවා, මම චේතනාපූර්වක යමක් කරනවා. ඉතින් ඒ චේතනාපූර්වක හැඟීම්, චේතනාපූර්වක සිතුවිලි අපේ හිතේ තියෙනවා නම් විඥාණයට බැහැ ගන්න හොඳට තැනක් ලැබිලා තියෙනවා. විඥාණය හොඳට රජ වැඩ නේද? මොකද චේතනාද කියනවානේ. චේතනාපූර්වක බොහොම ප්‍රබලව අපි කෙනෙක් වෙලා, බුද්ධිලෙක් වෙලා නටනවා. එතකොට විඤ්ඤාණයට හොඳට මගුල් ගෙදර වගේ එයාට ඉන්න තැනක් තියෙනවා. හොඳට රසමසවුළු සහිත එයාට ඉන්න තැනක් තියෙනවා. ඉතින් ඒක පැත්තක්. අනිත් එක තමයි යංච පකප්පේති. හිත ඇතුලේ නිකන් අර එච්චර අර කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා ප්‍රබලව ආවේගශීලීව කටයුතු කරේ නැතත් නිකන් මොනවාදෝ කියවෙන ගතිය තියෙනවා. හිත ඇතුලේ නිකන් ප්‍රකල්පනා තියෙනවා. අරවා මතක් වෙනවා, මේ මතක් කර හිතට නිකන් නිදහසක් නැහැ. නිකන් ඔහෙ වල්පල් නේද? හිතේ යන්නේ නිකන් අර සිල්ලර සිතුවිලි යන්නේ. අදාළ දේවලුත් නෙමෙයි, මොකක්ද වෙච්ච දෙයක් නම් තමයි මේ ආනසාලාවේ වෙච්ච එක. තාම නිකන් අර කියෝ කියෝ ඉන්නවා. ඔය බුලත් පිට හපහපා ඉන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුයෝ නේද? දැන් මේ කුඹුර කොටනවා, හැබැයි බුලත් පිට හපනවා. නේද? එහෙනම් දැන් කාලේ ඉතින් ඔය ක්‍රිකට් ගහනවා, මේ චොයින් ගම් මේකුත් හපහපා. ඒ වගේ තමයි. ඉතින් අර මොකද්ද එකක් හපයක් තියාගෙන තමයි අනිතරම ඉන්නේ. නිදහසක් නැහැ. මොකද්ද හපයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි ප්‍රකල්පනා කියන්නේ. අපේ හිතට අර අපි මෙහෙවපු චේතනාපූර්වකව දීපු යම් අරමුණක් නැහැ මෙන්න මේක කරපං කියලා. එයා වේනුවට මොකද්ද එකක් අරන් කල්පනා කර කර කල්පනා කර කර මේක මේකම නිකන් තැනින් තැන දිනවා. ඒකම කල්පනා කරනවා, අරක කල්පනා කරනවා, මේක කල්පනා යම්සි ප්‍රකල්පනාවක් යම්සි ප්‍රපංචයක් ඔහේ දුවන නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ. ඒකත් ඇති විඤ්ඤාණයට බහැගත්. මේකයි ඊළඟට කියන්නේ. අන්තිම එක තමයි ඊටාම සූක්ෂම හිතා අනුසය. නේද? ඒ මේ දෙකම ඉවත් කරත් අපි එතෙන්ට යමුකෝ. අපි ඊළඟ ඡේදය කියවන්නකෝ. අවසරයි සංස. දෙවනි ඡේදය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙහෙමයි. නෝච භික්කවේ චේතේති. නෝච පකප්පේති. අතචේ අනුසේති. ආරම්මණං ඒතං හෝති විඤ්ඤාණස්ස ටිතියා. ආරම්මනේ සති පතිට්ඨා විඤ්ඤාණස්ස හෝති තස්මින් පතිට්ඨිතේ විඤ්ඤාණේ විරූල්හෙ ආයතින් පුනබ්බවාබි නිබ්බන්ති නිබ්බත්ති නිබ්බත්ති පුනබ්බවාබි නිබ්බත්ති හෝති. ඔන්න එතන අමුත්තක් තියෙනවා. යම් කෙනෙක් චේතනා ඇති කර ගන්නෙත් නැහැ, කල්පනා ඇති වෙන්නෙත් නැහැ. ඔය බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් මේ ෂණික මරණ ආදීයේදී කොහොමද හිතන්නේ, කොහොමද චේතනාවක් වෙන්නේ ඒ වෙලාවේ? එතකොට චේතනාවකුත් නැහැ, කල්පනා ආදියකුත් නැහැ. නමුත් අනුසය ධර්ම තියෙනවා. අනුසය ධර්ම ඉතිරිව තියෙනවා. ඒ අනුසය මාත්‍රය ප්‍රමාණවත් ආරම්මණං ඒතං හෝති විඤ්ඤාණස්ස ටිතියා. විඤ්ඤාණේ සිට ගැනීමට ඒක අරමුණක් වෙනවා. අනුසය ධර්ම. ඔන්න අවම මට්ටමින් ආරම්මනේ සති පතිට්ඨා විඤ්ඤාණස්ස හෝති. අරමුණක් ඇතිකල්හි විඤ්ඤාණය පිහිටියා වෙනවා. ආයෙත් පුනර්භවයක් වෙනවා ඔය දෙවෙනි වගන්තිය. ඔව්. එතකොට ඒක තමයි දැන් හිතන්න අපි දැන් කෙනෙක් උඟක් දෙනෙක් අහන ඔය ප්‍රශ්නේ. දැන් ඒගොල්ලන්ට පුළුවන්කමක් ලැබිලා තියෙනවා දැන් සතිපට්ඨානයක් වඩලා හිත සෑහෙන දුරට සමනය කරගන්න. හිත සෑහෙන දුරට නිදහස් කරගන්න. දැන් ඒගොල්ලෝ ප්‍රපංච දැන් සෑහෙන දුරට සමනය කරගෙන ඉන්න දන්නවා. මේ ප්‍රතිපදාවක් වඩලා, විපස්සනාවක් වඩලා. ඊට පස්සේ දැන් ඔන්න හිත සෑහෙන විවේකයි. හිත සිතුවිල්ලක්වත් නැහැ. يعني දැන් එහාට ගිහිල්ලානේ සෑහෙන. ඊට පස්සේ දැන් අරමුණක් ලොකුවට උපාදාන කරලා චේතනාපූර්වක දඟලන්න දෙගලිලුකුත් නැහැ. හරිම සංසු නිශ්චලයි. උපාදානයක් ලොකුවට ඇත්තෙත් නැහැ. ඒ වගේමයි මෙතන මේ
ප්‍රකල්පනාවත් නැහැ. අර දුවන ප්‍රපංචත් නිකන් ගිලිහිලා. ඇතුලේ කතාවත් සම්පූර්ණයෙන්ම සමනය වෙලා හිත සෑහෙන්න ශාන්තයි, සෑහෙන්න නිශ්ශබ්දයි. ඇතුලේ මොකක්වත් ලොකුවට නැහැ. මේ වෙලාවේදී මරුණොත් මොකද වෙන්නේ? මගත දෙනෙක් අහන ප්‍රශ්නේ. මේ වෙලාවේදී සවන් නැත මරුණොත් මොකද වෙන්නේ? දැන් මං රහත්ද? නැත්නම් රහත්ද කියනවට අහනවට වඩා ඉතින් අහන්නේ ඊළඟ භවයේද මොකද්ද වෙන්නේ? ඉතින් ඒක තීරණය වෙන්නේ දැන් ඒතර යම් ප්‍රමාණයක් අපේ අනුසය වශයෙන් තියෙනවද තාම නේද? අනුසය කැලස් කොච්චර තියෙනවද කියන කාරණාව මත තමයි එතකොට ඊළඟ භවයේ තීරණය වෙන්නේ. මොකද මෙතන විඤ්ඤාණයට බැහැ ගන්න තාමත් අරමුණක් තියෙනවා. ඒ තමයි අනුසය. අනුසය ප්‍රහාණයක් වෙලා නැත්නම් ආශ්‍රය වෙලා නැත්නම් නැවත භවයක් උප්පත්තියක් සිද්ධ වෙනවා. අපේ හිතේ මේ වෙනකොට චේතනාපූර්වක ක්‍රියාත්මක වෙන දෙයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රකල්පනා ප්‍රපංච නැති වෙන්න පුළුවන්. හිත සෑහෙන දොර නිශ්ශබ්ද වෙන්න පුළුවන්, පැහැදිලි වෙන්න පුළුවන්. නමුත් මණ්ඩි බැහැගත් අනුසය ටිකක් තියෙනවා. ඒක ප්‍රමාණවත් දෝ විඥාණයට බැහැගත්. එතනයි ප්‍රශ්නේ. ඕකත් සුද්ධ කරන්නයි වෙන්නේ. ඉතින් අර මේ මෙහෙ නැහැ නේද අර මේ බෝතලේ එහෙම මංජායකක් එහෙම නැද්ද? මෙතන නැහැ නේ. ඒ මංජායකෙන් ඉතින් ඕක පැහැදිලි වෙනවා. ලොකු සංසය මේසොල් බලන තියනද කියලා? ඒ කියන්නේ මේ අපි හිතන් ඉන්නවා අපේ හිත හරි පිරිසුදුයි කියලා. දැන් මේ වෙලාවේ කාගවත් හිතේ දේශයක් එහෙම නැහැ නේද? රාගයක් ඒත් නැහැ නේද? හරිම රාගෙත් නැති, දේශෙත් නැති ශාන්ත දාන්ත කට්ටියක් නේ දැන්. ඉතින් එතනින් අදහස් වෙනවාද අපේ හිත දිගටම රාගේ නැහැ කියලා? අපේ හිත දිගටම ද්වේෂ නැහැ කියලා? එහෙම කියන්න බෑ නේද? මේ වෙලාවෙ නම් නැහැ. මේ වෙලාව නම් රාගේ නැහැ, මේ වෙලාව නම් ද්වේෂ නැහැ. මම සමහර දානශාලාවට ගියාම ද්වේෂය විශ්ෙන්න පුළුවන්. මොකක් හරි වෙලාවන රිලව් පැනලා තිබුණා. ඒ රිලව් පැනලා තිබුණොත් එහෙම මේ හරි. රිලව් පැනලා තිබුණොත් ආයෙත් ඉතින් ඔන්න ගිහිල්ලා කවුද මේ දොර ඇරලා දැම්මේ, අරකද මේකද කියලා ඉතින් ඔන්න ආයි ඇවිස්සෙනවා. ආයෙත් ඔන්න පැටලෙන මේ කලින් නම් හරි ශාන්ත දාන්ත මෛත්‍රී භාවනාවේ යෙදිච්ච කෙනා. මුගන් දෙනෙක් මෛත්‍රී භාවනාව කරනවා නේද? මෛත්‍රී භාවනා කරද්දී මෛත්‍රී පැතිරෙනවා. මෛත්‍රී උතුරනවා. භාවනා ශාලාවේ ඉඳද්දී නේ මෛත්‍රිය දෝර ගලනවා. දානශාලාවට ගියම කොහෙදෝ දැන් ඔන්න ආයෙත් දේශය ඇවිස්සিলা. ඒ කියන්නේ අර ඒ අර தත්ත්වේ පවත් ගන්න අපිට බෑ. යට තාම මණ්ඩි තියෙනවා නේද? යට ද්වේෂයක් ඇවිස්සෙන්න පුළුවන් පොටෙන්ෂල් එකක් තියෙනවා. ද්වේෂයක් ඇවිස්සෙන්න පුළුවන්. ඒකට හේතු තාම යට තියෙනවා. ඉතින් ඒ හේතු ටික ගලව ගන්න නැතුව, ඒ අනුසය ධර්ම ටික ප්‍රහාණය කරන්න නැතුව, ඒ ආශ්‍රව ධර්ම ඉවත් කරන්න නැතුව අපිට කියන්න බෑ, අපිට සාහිතිකයක් දෙන්න බෑ. මගේ හිතේ ද්වේෂය මින් ඉදිරියට පහළ වෙන්නෙම නැහැ කියන අපිට සාධිකයක් දෙන්න බෑ. ඒ අනුසය ටික තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. ඒ නිසා මේ විඥානයක් බැහැ ගන්න. ඉතින් ඒක තමයි දෙවෙනි කාරණා වශයෙන් පෙන්නන්නේ. ඉතින් එතකොට නොචේ භික්ඛවේ චේතේති නොච පකප්පේති අතේ අතච්චේ අනුසේති. ආරම්මණං ඒතං හෝති විඥානස්ස තිතිය. ආරම්මනේ සති, ආරම්මණයක් තියෙනකොට පතිට්ඨා විඥානස්ස හෝති. අරමුණක් තියෙනකොට පිහිට විඥානයක් වෙනවා. තස්මින් පතිට්ඨිතේ විඥානේ විරුල්නේ ආයතින් පුනබ්බවාබි නිබ්බති හෝති. ඉතින් එතකොට ඒ පිහිටි අරමුණ පාදක කරගෙන පිහිට ඒ විඥාණය පිහිටලා නැවතත් පුනර්භවයක් ඇති කරනවා. ඒ නිසා සංසාරේ තාම ගමන් කරනවා. ඉතින් ඒ තත්ත්වයයි තියෙන්නේ. ඒ නිසා මේ අපි සෑහෙන ගැඹුරකට යන්න ඕනේ අපේ හිත සුද්ධ කරන්න. මේ මණ්ඩි ටිකත් ගලවලා අයින් කරන්නයි වෙන්නේ. නැතුව ඉතින් මේකෙන් සම්පූර්ණයෙන් ගැලවෙන්න බෑ. හරි. අපි මම මේ පෙන්වන්න ගියේ මේක. දැන් සෑහෙන පැහැදිලි වතුරට යන්නේ තියෙන්නේ. නේද? සෑහෙන පැහැදිලි වතුරට. ඉතින් මේක කැළදිච්ච ගමන් සම්පූර්ණයෙන්ම එහා මෙහා නොපෙනෙන්නම මේක වෙන්න පුළුවන් නේද? මේ දැන් මෙලෝ දෙයක් පේන්නේ නැහැ. කිසිම දෙයක් පේන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මේ කැළතිච්චම තත්ත්වයටපත් වෙනවා. මොකද පුදුමාකාර පිරිසුදු තත්ත්වයක් කලින් තිබුණා නේද? නමුත් අර යටතිච්ච මණ්ඩි ටික කැළතුණ ගමන් සම්පූර්ණයෙන්ම කැළතිච්ච තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒකයි මිනිස්සු සමහරවිට අපි තීරණය කරන්නේ මේ මිනිස්සු හරි හොඳ මිනිස්සෙක් කියලා. මෙන්න බලේ ආරංචිනේ එකපාරට ඔන්න මිනිහෙන් මරලයි කියලා. නේද? එක්ක ඔන්න ගෙදර අඩදබරයක් වෙලා ඔන්න මේ බිරිඳව මරලයි කියනවා. නැත්තම් ඔය වගේ වෙන්න පුළුවන්. නේද? මොකද ඒ තරමට මේ මිනිසුන් එකපාරට එක ෂණික කෝපයක් ඇති උනායි කියනවා. නේද? ෂණික රාගයක් ඇති උනායි කියනවා. ඉතින් මේ උපාසකෙක් වශයෙන් හිටියට, උපාසිකාවක් වශයෙන් හිටියට, ආම්දුරු කෙනෙක් වශයෙන් හිටියට, පැවිද්දෙක් වශයෙන් හිටියට යට මණ්ඩි තියෙනවා. මණ්ඩි ටික කොයි වෙලාවනි ඇවිස්සලා අර මිනිස්සයා සම්පූර්ණයෙන්ම විකෘති මානසිකත්වයක්, සම්පූර්ණයෙන්ම අර කෙලෙසිච්ච මානසිකත්වයක් ඇති කරගත්තොත් අර පරණ එක නෙමෙයි තියෙන්නේ. දැන් ආවේගශීලී වෙලා, දැන් ඉතින් මුලා වෙලා, දැන් ඉතින් මොනාහරි දෙයක් කරනවා
හරිම ඉතින් භයානකයි. ඒ නිසා අපිට කාටවත් අපිට එකපාරට චරිත සාධකයක් දෙන්න බෑ. මොකද යට තාම මණ්ඩි දෙනවා. ඒ නිසා මේ ඔය තත්ත්වය අපි තේරුම් ගන්නයි තියෙන්නේ. ඉතින් ඒකයි බුදුහාඳුරෝය මේ ධම්මපදයේ ගාතාවක් වෙනවා. දැන් මට ගාතාව වශයෙන් මතක නැහැ. සමහර නිරංජනට හොයාගන්න පුළුවන් ඒක දන්න. මේ ඒක කියන්නේ යම්ස කෙනෙක් නෙක්ඛම්ම සුඛයක් ලැබලා තියෙනවද? මේ භික්ෂුන් වහන්සේලා ගැන විශේෂයෙන් කියන. නෙක්ඛම්ම සුඛයක් ලැබලා තියෙනවනේ නේද? දැන් ගෙවල් දොරවල් නැහැ. යාන වාහනද, අඹදරුවෝද, ඒ කතන්දර මොකක්වත් නැහැ. නෙක්ඛම්ම සුඛයක් තියෙනවා. ඊළඟට විවේක සුඛයක් සමාධියකින් එහෙම ලැබෙමු. සමහර විවේක සුඛයකුත් තියෙන්න පුළුවන්. අර තනිය ඇඳේ තමයි නිදාගන්නේ. මොකක්ද ඒ කරදර මොකක්වත් නැහැ. ඒත් ඉතින් බුදුහාඳුරෝ කියනවා සතුට වෙන්න යන්න එපා කෙලස් තියෙනවා. සතුට වෙන්න යන්න එපා අනුසය තියෙනවා. අනුසය ප්‍රහාණය කරගෙන යනවා නම් ප්‍රහාණය වෙලා නැත්නම් සතුට වෙන්න යන්න එපා. අරවා තියෙනවා, මේවා තියෙනවා, නෙක්ඛම්ම සුඛයක් තියෙනවා. මම තනිය ඇඳේ නිදාගන්නේ. කාටවත් මේ පැවිද්දක් ලැබුණා නැහැ. මට නම් ඔන්න පැවිදි වෙලා හම්බෙලා තියෙනවා කියලා එහෙම සතුට වෙන්න යන්න එපා. මොකද කෙලස් තියෙනවා. අනුසය ධර්මයන් තියෙනවා. ඉතින් ලස්සනයි. ඒ නිසා බුදුහාඳුරෝ හැමතිස්සෙම මේ පැත්ත, ඒ තියෙන අවදානම, ඒ බැරෑරුම්කම අපිට පෙන්ලා දීලා තියෙනවා ශාස්ත්‍රඥ වහන්සේ වශයෙන්. හොඳයි, අපි තුන්වෙනි අවස්ථාවට යමු. අවසරයි සංස. ඔන්න තුන්වෙනි එකේදී කියන්නේ ආයෙත් අර රහත් පැත්තට. ඊළඟට කියන්නේ යතෝච කෝ භික්කවේ නෝචේව චේතේති නෝච පකප්පේති නෝච අනුසේති ආරම්මණං ඒතං න හෝති විඤ්ඤානස්ස තිතියා ආරම්මනේ අසති පතිට්ඨා විඤ්ඤානස්ස න හෝති තදප්ප තිට්ඨිතේ තදප්ප තිට්ඨිතේ තදප්ප තිට්ඨිතේ කියන්නේ තං අප්ප තිට්ඨිතේ කියන එක. ඒක එකට සංදේලා තියෙන්නේ තදප්ප තිට්ඨිතේ. තදප්ප තිට්ඨිතේ විඤ්ඤානේ අවි රූල්හේ ආයතින් පුනබ්බවාබි නිබ්බත්ති න හෝති. ඔන්න ඔය කියන්නේ සංසාරයෙන් මිදීම එතනින් පෙන්නුම් කරන්නේ. යම් හේකින් යම් පුරුෂයෙකු තුළ ඒ මරණ අවස්ථාවේදී චේතනාවකුත් නැහැ, කල්පනාවකුත් නැහැ, අනුසය මාත්‍රයකුත් නැහැ. එතකොට විඤ්ඤාණයට අරමුණක් නැහැ සිට ගැනීමට. අරමුණක් නැති වෙනකොට අන්න නැවත උප්පත්තියක් නැහැ. එතනදීත් කිව්වේ අන්න පතිට්ඨිත විඤ්ඤාණයත් අපපතිට්ඨිත විඤ්ඤාණයත් අතර වෙනස. ඉතින් මේ කාරණාවලට තව නොයෙකුත් සාධක තියෙනවා. ඉතින් මං හිතනවා ඒ කාටස දැන් තේරෙනවා කියලා. එතකොට එයා ඉතින් රහත් වෙලා. ඒ රහතන් වහන්සේ කෙනෙක් ගැනයි කියන්නේ. උන්වහන්සේගේ මරණ අවස්ථාවේදී, පිරුණම් පාන අවස්ථාවේදී චේතනාවක් ඇත්තෙත් නැහැ. ඊළඟට ප්‍රකල්පනා කියලා හිතේ දුවන නිකං ප්‍රපංච ඒව ඇත්තෙත් නැහැ. අනුසය ඇත්තෙත් නැහැ. ඉතින් එහෙනම් විඤ්ඤාණයට පිහිටන්න තැනක් ඇත්තෙත් නැහැ. අරමුණක් ඇත්තෙත් නැහැ. එහෙම තත්ත්වයක් තියදී තමයි උන්වහන්සේ පිරුණම් පාන. නැවත උප්පත්තියක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒක තමයි පැහැදිලි කරන්නේ. එතකොට අපපතිත තත්ත්වයක් ඇති කර ගැනීම, අනිදස්සන තත්ත්වයක් ඇති කර ගැනීම, උපාදාන රහිත තත්ත්වයක් ඇති කර ගැනීම, ආශ්‍රව නැත්නම් අපි මෙතෙන්ද කියමු ඊට මෙහා මොකද්ද අනිශ්චිත තත්ත්වයක් ඇති කර ගැනීම එක ප්‍රධාන කාරණාවක්. ඒතර භාවනාවේ, විපස්සනාවේ. ඉතින් එතෙන්ට මැරෙන්න කලින් යන්නයි උත්සාහ කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් එතනින්දන් ගහගෙන ගහගෙන දිගට දිගට අර අනුසය ප්‍රහාණය කර 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 ඉතින් ඉදිරියට යන්න ඕනේ. ඒතර මුලදී පෙන්වන්නේ කොහොම හරි තමන් උත්සාහවන්ත මේ ප්‍රඥා දියුණු කරගන්න කියලා. අපි ගිය පාර අර පිච්ච වහන මේ පහල තීච්ච වැඩසටහනේදීත් මතක් කරා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පෙන්වනවා මේ ධාතු විභංග සූත්‍රයේදී මේ යෝගාවචරයේ සතුව තිබිය යුතු මේ පිහිටීම් හතරක් ගැන, නැත්නම් අදිෂ්ඨාන හතරක් ගැන. චතුරාදිඨානෝ අයම් බික්කු පුරිසෝ කියලා. චතුරාදිඨානෝ අයම් බික්කු පුරිසෝ. එයා සතු එක්තරා අන්දමින් අදිෂ්ඨාන හතරක්, නැත්නම් හොඳ සපෝට් හතරක්, හොඳ අනුග්‍රහ කිරීම හතරක පිහිටාගෙන තමයි මේ යෝගාචරය කටයුතු කරන්නේ. පළවෙනිින් පෙන්වන්නේ පඤ්ඤං නප්ප මජ්ජය. ඒතොර මේ අපේ හිතේ යථාභූත ඥාන දර්ශනයක් නැමැති මෙන්න මේ අවබෝධය ඇති කරගන්න මේ පරක්කු වෙන්න එපා. අප්‍රමාද වෙන්න, අප්‍රමාදීව විපස්සනා කරන්න මෙන්න මේ අවබෝධය ඇති කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න. පඤ්ඤං නප්පමඤ්ඤය, අප්‍රමාදීව මේ ප්‍රඥාව දියුණු කරගන්න. ඒ ප්‍රඥාවේ ස්වභාවය තමයි අර නිබ්බිදා විරාගයේ දක්වා ඒක දියුණු වෙලා තියෙන්නේ. එතකොට යාට හම්බ වෙනවා හැකියාවක් උපාදාන රහිතව සිටීමේ තත්ත්වයක් යා හිත තුළ අඳුන ගන්නවා. මෙන්න මෙහෙම හැකියාවක් මේ හිතේ තියෙනවා. මෙන්න මෙහෙම පොටෙන්ෂල් එකක් මේ හිතේ තියෙනවා. මෙතෙක් කාලයක් තිබුණේ අරමුණු සහිතව අරමුණු උපාදාන කර කර ඒවැයම තැරැන්දි තැරැන්දි ඒවැයම ගැලි ගැලි ඒවැයම මුලා වී තිබිච්ච පරිසරයක්. දැන් මේ අවබෝධයක් මම දියුණු කරා, විපස්සනාවක් දියුණු කරා, ප්‍රඥාවක් වැඩුවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් යම්කිසි නිවීමක් තියෙනවා. දැන් ස්ථාවකාලිකයි හැබැයි.
ඒ විපස්සනා නුවණ හොඳට බලපවත්වන තාක් හිතේ පවතින යම්සි තදංග නිබ්බුතියක් තියෙනවා. මේ ප්‍රඥාවේ තරමට ප්‍රඥාවේ බලපවත්ම හොඳට තියෙන තරමට තමයි ඒ නිවීම තියෙන්නේ. ඒකයි ඒක තදංග නිබ්බුති කියලා කියන්නේ. ඒ තදංග නිබ්බුතිය දැන් බුදුහාඳුරගෙන දැන් ඕක රැක ගන්න. ඕක දැන් ආරක්ෂා කරගන්න. ඕක දැන් පුළුවන් තරම් gedara බඩපත් කරගන්න. හිතේ හොඳට ඒක දැන් දියුණු කරගන්න. ඒකට කියනවා සත්‍යං අනුරක්ෂේය. මෙන්න මේ සත්‍ය తত্ত্বය, මේ මුලා නොවන తত্ত্বය, හිතේ තීච්ච මේ පිරිසුදු తত্ত্বය, පැහැදිලි తত্ত্বය දැන් ඉතින් රැක ගන්න. සත්‍යං අනුරක්ෂේය. දැන් ඊට පස්සේ තව ඊළඟට වැඩ තියෙනවා. ඊළඟ වැඩේ මොකද්ද? දැන් මෙතෙක් කාලයක් කෙනෙක් හදාගෙන පුජ්‍යලේ හදාගෙන පුදුම විදිහට මේ පුජ්‍යල භාවය ඉස්මතු කරන වකවානු ගියේ. පුජ්‍යල භාවයක් ඉස්මතු කරන අවිද්‍යාව මූනික වෙලා කෙනෙක් හදාගෙන මමෙක් හදාගෙන ගියේ ගමනක් ගියේ. ඉතින් ඔන්න ඔය උපදි ටික දැන් අතහැරලා දාන්න. කෙනෙක් හදන අවස්ථාවන් වලදී කෙනෙක් හැදීගෙන එනකොට මමත්වයක් ඉස්මතු වෙගෙන එනකොට තේරුම් ගන්න. මෙන්න මෙහෙම දැන් මේ ආයි මෝඩෙක් වෙන්න යන්නේ. ආයි ඉස්මතු වෙන්න හදන්නේ. ආයි මේ කැපිලා පේන්න හදන්නේ. ආයි කෙනෙක් හදන්නයි යන්නේ. ඔය මෝඩකම දැන් ආයි කරන්න අවශ්‍ය නැහැ කියලා දැන් එහෙනම් ඒක තමයි ඡාගමනු බ්‍රෝහෙය. මේ කියන්නේ මේ ලෝකේ කරන්න පුළුවන් උසස්ම ත්‍යාගය. උසස්ම අත්හැරීම තමයි මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගන්න නැතිව ඒ හැදෙන අවස්ථාවවලදී ඒකේ තියෙන නිෂ්පලත්වයේ තීරුම් අරගෙන ඒක තියෙන නිස්සාරත්වයේ තීරුම් අරගෙන ඒක අත්හැරීම තමයි මෙන්න මේ පරම ත්‍යාගය කියලා කියන්නේ. ඡාගමනු බ්‍රෝහෙය. ඔන්නේ தත්ත්වය තුල වර්ධනය වෙන දැන් තව තව. අන්තිමට කියනවා සම්තිමේව සෝ සික්ඛෙය. හිතේ රාග දේශ මෝහ ඇති කරගන්න නැතුව හිත දවන්න නැතුව ශාන්තව තියාගන්න. කෙලෙස් ඇති වෙන්න දෙන්නත් එපා. ඔන්නේ කාරණා හතර හරියට නිකන් පිලර්ස් හතරක් වගේ. යෝගාවචරයේක් හොඳට ගැඹුරෙන් යන මාර්ගයක තියෙන ප්‍රධාන මාවත් හතර වගේ තමයි මේ හතර. මේ හතර ක්‍රියාත්මක කරන්න කියනවා. එකක් තමයි පඤ්ඤං නප්ප මජ්ජය. විපස්සනා නුවණ මේ අවබෝධය ඇති කරගන්න ප්‍රමාද වෙන්න එපා. ඒක ඉක්මනට කරගන්න. ඊට ඒ තුලින් පහළ වෙච්ච ඒ දැනට අයිති වෙච්ච දැනට තමාගේ හිත තුළ උපදවාගත්ත ඒ සත්‍ය ස්වභාවය, නිවන් ස්වභාවය, දැනට තියෙන తాවකාලික නිවීම தත්ත්වය ඒක රැකගන්න. ඒක තව තවත් බහුලීකృత කරන්න. ඊළඟට කියනවා තුන්වෙනි අංශයේ වශයෙන් කෙනෙක් පුජ්ජනෙක් මමෙන් හදාගන්න ප්‍රයෝග කරපු මේ උත්පදිත එක දැන් අතාරින්න. ඡාගමනු බ්‍රෝහේ උපදීන අතාරින්න. ඊළඟට හිත කෙලෙසන්න දෙන්න එපා, කෙලෙසෙන්න දෙන්න එපා. හිත පුළුවන් තරම් ශාන්තව නිවිලා තියාගන්න, කෙලෙස් ඇති කරගන්න නැතිව සම්තිමේවසෝ සික්ඛෙයි. ඉතින් ලස්සනයි අතන බුදුහාඳුරෝ විවිධ පැති වලින් අපිට මාර්ගය විස්තර කරලා තියෙනවා. ඉතින් මාර්ගය වඩන්නයි තියෙන්නේ. ඉතින් මං හිතනවා අදට ප්‍රමාණවත් කියලා. ඉතින් කාට හරි අද සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඉදිරිපත් වෙන්න කියලා ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ අවසරයි මටම ගැළලුවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අර ආදිවචන සම්පස්සේ හා පටික සම්පස්සේ කියන්නේ ඊටම මේ බැරරුම් ගැඹුරු කාරණාවක්. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි ගොඩාක් අර බාහිර රූපේ කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි දැන් අපිට කායයේ ස්පර්ශය දෙවන ස්වාමීන් බාහිරින් ලැබෙන මේ මොකක් හරි ඝන ස්වභාවයේ සියුම් ස්වභාවයේ ආදී බාහිර දෙයක් නිසා කාය උත්තේජනය වෙනවා මේ අහවල්දේ කියලා. එතකොට අනේක තමයි උත්තේජනය වෙනවා අහවල්දේ කියන්නේ ඔන්නේ ආදිවචන සම්පස්ස හරහ. එහෙමයි සර්. එතකොට සංස දැන් ඇහැට රූපය, එතකොට කනට ශබ්දය, රසට මේ දිවට රස, ඒ හැමදේම සංස බාහිරින් එන දේවල්. දැන් විශේෂ දෙයක් තියෙනවා වගේ මට තේරෙන මේ වැටෙනවා වගේ සංස. ඒ හිතට සිතුවිල්ලක් එනවා. ඒක බාහිර තමයි. ඒකේ ධම්ම කියන එක, ඒකේ ධම්මා රම්මන කියන එක බාහිර ආරම්මණයක් වශයෙන් පෙන්වන්නේ. ධමයේ කියන්නේ අධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියලා කියනවනේ. ආධ්‍යාත්මික ආයතන හයක් මිසක් හතක් නෑ. ආධ්‍යාත්මික ආයතනත් හයයි. මොනවාදේ? චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන. බාහිර ආයතන පහක් නෙමෙයි හයක් තියෙනවා. මොනවාදේ? රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. පොට්ටබ්බ ධම්ම. ඒත් මේ හිතරෙන සිතුවිලි කියන එක බාහිරයි. අපි හිතන් ඉන්නේ ඒක ඇතුළත තමයි. ඒක අපිට මොකද හරි කිට්ටුයිනේ ඒක නේද? අපිට කියන්නේ හරි කිට්ටුයි. ඉතින් අපි හිතනවා මේක ඇතුළත කියක් කියලා. ඒකයි හුඟක් කියලා සිතුවිලි මම කියාගන්නේ, සිතුවිලි මගේ කියාගන්නේ. නමුත් thoughts without නෑ, ඒක තව පැත්තක්. ඒ කියන්නේ මේ එන සිතුවිලි කියන එකත් නිකන් බාහිර දේවල් තමයි. අහක යන දේවල් මේ. කොහෙද යන දෙයක් නිකන් අපේ ගෙදරට නිකන් තට්ටු කළා. කොහෙද යන ඉන්නේක් මේ ඇවිල්ලා තින්නේ. මම දොර ඇරලා මම ගෙදරට අරන් තේ දීලා කන්න බොන්න දීලා මම කුටියකුත් මේ කාමරේකුත් දීලා. කොහෙද යන මිනිස්සෙක්. ඒ වගේ තමයි අපි අපේ සිතුවිලි මම කරගෙන මගේ කරගෙන මම ඒක ආධ්‍යාත්මික කරගෙන. නෑ. ତොර සිතුවිලි කියනේවා මනසට එන අරමුණු කියනේවා බාහිරයි. බාහිර වශයෙන් තමයි පෙන්වන්නේ.
බොහොමි සස තවත් කාරණයක් තියෙන සඳ මේ කියවද්දි අර මේ වෛද්‍යවරයගේ උපමාවක් කියන අර මේ රෝගියෙක් ගැන සැත්කමක් කරද්දි දැන් මැරෙන්න යනවා එයා තව තැනකට ගිහින් මම මෙහෙම මෙතෙන්ට ගිහින් ආවා කියන කාරණේ සම සස ඒ වගේම දැන් අපි අහලා තියෙනවා දැන් කෙනෙක් කුසල් ආදී වඩනකොට සමහර වෙලාවට ඒගොල්ලන්ට දිව්‍ය භවන් දිව්‍ය විමාන ආදී පහළ වෙනවා කියලා එහෙම අහලා තියෙනවා සමහර කෙනෙක් අධික වශයෙන් අකුසල් කරනකොට අපායේ ගිනි මේ මැවෙනවා එයාලට ආදී ආදී වශයෙන් උත් කියනවා ස්වාමීන් වහන්සේ එතකොට දැන් මෙතන උන්වහන්සේ ගලපන්න හදන ඉතාම බැරෑරුම් කාරණයක් අර විඤ්ඤාණයත් එක්ක එතන පිහිටියේ නැහැ. හැබැයි දැන් මැරුණොත් නම් අරයා අනිවාර්යෙන් අතනේ පිහිටනවා ආදී කාරණා. එතකොට සංස දැන් අර වගේ කාරණයක් දැන් ගොඩක් පින්කම් කරන කෙනෙක් හා විඤ්ඤාණය අතර කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි ලොකුද නැත්තේ? එතකොට සංස ඒක සම්බන්ධ තියෙනවා සද ඒ කියන්නේ පින් කරන නිසා තමයි අර දේවල් මැවෙනවා හරි මොකක් හරි වෙන්නේ. එතකොට එතනයි මෙතනයි අතර හැමත් මොකක් හරි. ඒ කියන්නේ මෙහෙමයි අපිට උපදීන් වල ඒ කියන්නේ සැප විපාක ලැබෙන උපදීන් තියෙන්නත් පුළුවන් දුක්ඛ විපාක ලැබෙන උපදීන් තියෙන්නත් පුළුවන් නේද අපි ඒ නිසා අකුසල් කරොත් එහෙම ඊට අනුරූපව අපිට යම්කිසි ඒ ප්‍රතිවිපාක ලැබෙන්න යම් මේ තත්ත්වයක් පහළ වෙන්න පුළුවන් කුසල් කරොත් ඒ ප්‍රතිවිපාක ලැබෙන්න යම් තත්ත්වයක් පහළ වෙන්නත් පුළුවන් ඒ නිසා අපි මේ සංසාරේ යන්න කුසලුත් මුල් වෙනවා අකුසලුත් මුල් වෙනවා කුසල් අකුසල් දෙකම අරහ තමයි මේ සංසාර ගමන සිද්ධ වෙන්නේ එතකොට විපස්සනාවක් කරහා ගැඹුරු සතිපට්ඨානයක් කරහා සිද්ධ වෙන්නේ. එතකොට මේ කුසල ලකුසල් දෙකම අත්හැරීම. ඒකයි කියලා අධිකුසලයක් කියලා කියන්නේ. එතකොට අපි අපි අපිට කුසලය අත්‍යවශ්‍යයි. එහෙම නැතුව මේකෙන් ගැලවීමක් වෙන්නත් බෑ. එතකොට කුසලය සහිත තැනැත්තා තමයි මේක ගැඹුරට අරගෙන ගිහිල්ලා එයා යම් අවස්ථාවක එයා හැරෙන ලෝකෝත්තර පැත්තකට. ඒකයි ඔය සම්මා දිට්ඨියේ පැති දෙකක් බුදුහාඳුර පෙන්නන්නේ. සම්මාදිට්ඨින් පහන් භික්කවේ ද්වයං වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය දෙආකාරයකින් දේශනා කරනවා. සම්මාදිට්ඨි මුල සම්මාදිට්ඨිය පෙන්නනවා. උපදි වේපක්ක. මොකද ඒක ඉන්නේ සම්මාදිට්ඨියේ පළවෙනි පැත්ත පෙන්නනවා. පුඤ්ඤ භාගියා උපදි වේපක්. සාසවා. සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ක. ආශ්‍රව සහිතයි උපදි විපාක සහිතයි. ඒක පුණ්‍ය පක්ෂයේ පිහිල්ලා තියෙනවා. මේ කතා කරන කම්මස්සගතා සම්මාදිට්ඨිය ගැන. අත්ති දින්නම් අත්ති ඊට්ටං අත්ති හොතං අත්ති සුකට දුක්කටාණං කම්මානම් පලං විපාකෝ අත්ති උපපාතිකා සත්තා ඔය විදිහට සම්මාදිට්ඨියක් පෙන්වති. ඒ එතෙන්ද කියන්නේ මේ කුසල විපාක තියෙනවා. අම්මා තාත්තා ඉන්නවා. මෙලොවක් පරලොවක් තියෙනවා. නේද? දුන් දෙහි විපාක තියෙනවා. ඉතින් ඒ වගේ අර මෙලොවක් පණවලව පරලොවක් පණවව අම්මා කෙනෙක් ඉන්නවා තාත්තා කෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ට සලකන්න ඕනේ මම මේ කරන හොඳ ක්‍රියාකර්මවල යහපත් යහපත් කුසල විපාක ලැබෙනවා නේද කර්මයේ කර්මඵලය අදාහගෙන යන ගමනක් ඉතතර එතකොට යාග මේ සංසාර ගමන තමයි තාම ඒකයි ආශ්‍රව සහිතයි කියන්නේ අවිද්‍යා ආශ්‍රය තාම තියෙනවා කෙනෙක් වෙලා පුජිනේක් වෙලා යහපත් මිනිසෙක් විදිහට කුසල කර්ම කරනවා ඉතින් ඒක ප්‍රයෝජනයි ඉතින් මේ සංසාර ගමනේදී නැවත නැවත උපදීපදී යන ගමනේදී එයාට එකකින් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා නැත්නම් ඉතින් කටු කකාවම යන්න වෙන්නේ නැත්නම් ඉතින් හැමදාම අපාගත වෙලානේ ජීවත් වෙන්න වෙන්නේ ඉතින් ඒ නිසා සුගතිගාමී වෙන්න මේ කුසලයේ අත්‍යවශ්‍යයි මේ පැත්ත පෙන්නනවා හැබැයි එතනින් නතර කරන්නේ නැහැ නතර නොකර බුදුහාඳුර කියන මේකේ තව එහා පෙන්නන ශ්‍රමණ බ්‍රාහ්මණයෝත් ඉන්නවා ඒ සම්මාදිට්ඨියේ අන්තිම කැලේ ඒක කියනවා ලෝකෝත්තර මේ ලෞකික සම්මාදිට්ඨිය අන්තිමට කියනවා මේ එයා පිළිගන්නවා දැන් බුදුහාඳුරෝ ඒක අංගයක් වශයෙන් පෙන්නනවා මේ ලෝකයේ පිළිබඳව යථාබෝධය තව ගැඹුරින් දැනගෙන ලෝකයට දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා ඒකත් එයා පිළිගන්නවා. එතන නිකන් හෝඩුවාවක් දෙනවා තව පොඩ්ඩක් එහාට යන්න. ඊට පස්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙනව පෙන්නනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙනව පෙන්නන්නේ කොහොමද? අරියා ලෝකුත්තරා මග්ගංගා. අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මේ කියවල බලන්න මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසික සූත්‍රයේ ওই විස්තර ටික එනවා මම මේ කියන ටික එනවා අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා සම්මාදිට්ඨියේ අනිත් පැත්ත ලෝකෝත්තර පැත්ත කියලා දෙනවා. මේ ලෝකෝත්තර පැත්ත ඇවිල්ලා ආර්යයි ආශ්‍රව රහිතයි ලෝකෝත්තරයි ඒක මාර්ගංගයක්. ඒ යන පැත්තේ ආශ්‍රව රහිත පැත්තක් පෙන්වන්නේ. අවිජ්ජා ආශ්‍රවේ දුරු වෙන විදිහට කාමාශ්‍රවේ දුරු වෙන විදිහට දිට්ඨි ආශ්‍රව ඒ භව ආශ්‍රව ඔක්කොම දුර වෙන විදිහට යන ගමනක් එතෙන්දි පෙන්වන්නේ. එතෙන්දි කෙනෙක් පුජ්‍යලෙක් හදායන යන ගමනක් නෙමෙයි. ඉතින් ඒකයි දැන් අර මුලින් කිව්වේ ධාතු විභංග සූත්‍රයේදී බුදුහාඳුර කියන්නේ උපදීන් අතහරින්න කියලා. නේද? ඒතර මේ උපදීන් එයා දැන මේ ප්‍රහාණය කරන්නේ. ඒක මේ බලෙන් අතහැරීමකුත් නෙමෙයි. ඒකයි විපස්සනාවක් අවශ්‍ය වෙන්නේ. ඉතින් අපිට මුලදී හිතන්නේ මේවා බැහැ මට කොහොමද මම මේවා ඉවත් කරන්නේ? මම නැති වෙනවා මම කොහොමද අයින් කරන්නේ? එහෙම නෙති. අපි හිතන්නේ මොකද අපේ තියෙන මෝඩකමක් නේ. අපේ තියෙන ආත්ම දෘෂ්ටිය.
හැබැයි විපස්සනාව වඩන්න වඩන්න යාගේ හිතේ ආත්ම දෘෂ්ටිය දුර වෙන්න ඕනේ. යාගේ හිතේ මෙතන සත්වේ පුජ්‍යලේක් තැනැත්තෙක් එහෙම එකක් නැහැ කියලා ඒ වෙනුවට අනාත්ම දර්ශනයක් දැන් එළඹ සිටින්න ඕනේ. ඉතින් එයාට මේ දේවල් අතහරිනවා කියන්නේ එතකොට මහා අමාරුවක් වෙන්න බෑ. ඒ කියන්නේ අතහරිනවට වඩා අතහැරෙන්න ඕනේ. ඒක ස්වභාවික අතහැරෙන්න ඕනේ. ඉතින් එතකොට එයාට මේ අනාශ්‍රව පැත්තකින් තමයි එයා දැන් දිනු වේගෙන යන්නේ. ලෝකෝත්තර පැත්තකින් එයා දිනු කරන්නේ. ඉතින් ඒ තත්ත්වයේ බුදුහාඳුර කියනවා පඤ්ඤා පඤ්ඤා ඉන්ද්‍රයන් පඤ්ඤා බලං ධම්මවිචේ සම්බොජ්ජංගං සමාධිත්‍ති මග්ගංගං කියලා. එතකොට ඒකේ ඒක විවිධ මට්ටම් වලින් එක පාටම මේ සම්මාදිට්ඨි මාර්ගාංගයකුත් නෙමෙයි. සාමාන්‍ය මේ නිබ්බේධිකා ප්‍රඥාවක්. සාමාන්‍ය මේ හොඳට අරමුණක් දිහා දැනගන්නා ස්වභාවය නේද? හොඳට මේ ධාතු ලක්ෂණ ටික හඳුනගන්නා ස්වභාවය. එතනත් ප්‍රඥාවක් තියෙනවා. ඒක තව ටිකක් එහාට යනකොට තමයි මේවා ඇතුළේ සංකත ලක්ෂණ ටික තේරුම් ගන්න. ඒකත් තවත් ප්‍රඥාවක්. ඊළඟට ඒක ළඟේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය අවබෝධනේ තවත් මට්ටමක ප්‍රඥාවක්. දී යන මාර්ගයේ තමයි උටට ප්‍රඥාව හම්බ වෙනවා. ප්‍රඥා ඉන්ද්‍රියක් මට්ටමට දියුණු වෙලා දැන් ගන්න ප්‍රඥා බලයක් මට්ටමට දියුණු වෙලා දැන් යා මේ නිවන පැත්තට හැරිලා මේ මුළු මාර්ගයේ මෙයා නිවන පැත්තට එල්ල කළා. එතකොට දැන් ධම්මවිචේ සම්බොජ්ජංගයන් බවට පත් වෙලා ඔන්න දැන් ඊළාට සම්මාදිට්ඨි මාර්ගංගයන් බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඒ වගේ මාර්ගයක් පෙන්වන්නේ. ඉතින් එතකොට තමයි එයාට කියලා දෙන්න පුළුවන් එයාට වැටහෙන්නේ ආ මෙතන සත්පුජ්‍යල භාවයක් නෑ. දැන් යන්න තියෙන අනාශ්‍රයයන් මුල් කරගත්ත ආශ්‍රව නොවැඩෙන්න ආයුතු ගමනක්. පුජ්‍යල භාවයක් සනාත නොවෙන්න ආයුතු ගමනක්. එතන පහළ වෙන තැනැත්තේ පුජ්‍යලේක් පෝෂණය නොකර ආයුතු ගමනක් තමයි තියෙන්නේ කියලා ඔන්න වෙන මාර්ගයක යන්නේ. ඉතින් එතන ඇත්තටම කර්ම රැස් නොවෙන්නයි යා යන්නේ. නේද? එයා යන්නේ දැන් වෙන මාර්ගයක්. එයා මේ කුසල අකුසල දෙකම අතහැරලා දැන් දෙකෙන් එළියට ඇවිල්ලා දැන් හිතන්න මෙහෙම දැන් ඕක සතිපට්ඨානේ චිත්තානුපස්සනාදී බුදුහාඳුරු පෙන්නනවානේ. සරාගං චිත්තං තිපජානාති, වීතරාගං චිත්තං තිපජානාති. එච්චරයි කියන්නේ. ඒ කියන්නේ දැන් සරාගං චිත්තං දැන් රාගසිතක් ඇති වුණා. දැන් අපි දිගට රාගේ වඩනවාද? නෑ, මේක හුදෙක් රාගසිතක් කියලා අඳුනගත්තා. එතකොට අඳුනගත්තා නම් එයා යනවා. ඊ යන හැටි දකින්න සම්මුදය ධම්මවන් පස්සේ වය ධම්මවන් පස්සේ ඇදිව නැති යන ආකාරය දකින්න. ඊට වීතරාගයේ සිතන්නේ එක්කම හිත පහ වුණා. දැන් එක්කම හිත දිගට වඩනවාද? මොකද කියන්නේ? ඒත් නැහැ. එක්කම හිතත් දැන් එතන වඩන්නේ නැහැ. කුසල් සිතන් මේ පහලලා තියෙන්නේ. මේ එක වඩන්නේ නැහැ. මොකද දකින්නේ? සම්මුදය ධම්මවන් පස්සේ වාචිත්තස්මින් හේරති. වය ධම්මවන් පස්සේ වාචිත්තස්මින් හේරති. මේ එක්කම සිතත් මේ කුසල් සිතත් ඇති වී නැති යන ධමයක්. ඇති වී නැති යන සබහායක් මේකෙත් තියෙන්නේ. එයාට ඒකත් වැඩක් නැහැ. ඊළඟට පෙන්නනවා ඊළඟට සදෝසංචිත්තං දිපජානාති නේද? ඔන්න කේන්ති ගිය හිතක් එනවා. ද්වේෂය විච්ච හිතක් එනවා නේද? ද්වේෂසහගත හිතක් එනවා. ඉතින් ඒකත් දැක්කා. ඒකත් දැක්කනම් එතනදී සිහිය පහල කරගත්තා නම් ඒකත් ඇතිලා නැති නේද? එයාට පේනවා. ඊළඟට එනවා වීතදෝසංචිත්තං දිපජානාති. දැන් මේ මෛත්‍රී සිතක් පහල වුණා. දැන් මෛත්‍රී භාවනා වඩන්න යනවද? නැහැ. ඒකත් මේ හුදෙක් මෛත්‍රී සිතක් විතරයි. එතනදී මෛත්‍රී සිතක් පහල වුණා. ඉතින් ඒකත් ගියා. තමන් කොහෙද ඉන්නේ? අනිශ්චිතව. අපපටි බද්ධව, විසංයුක්තව නේද? කොහෙවත් ගෑවෙන්නේ නැතුව හිත තියන් ඉන්නයි බලන්නේ. කුසලේ ගාවන්න යන්නෙත් නැහැ, අකුසලේ ගාවන්න යන්නෙත් නැහැ. ඒකයි අදි කුසලයක් කියන්නේ. කුසල් වඩන්න යන්නෙත් නැහැ මේ හිතේ. කුසල් කියන එකත් අනිත්‍යයි. කුසල් සිතුවිලි කියන එකත් අනිත්‍යයි. ඒවත් දැන් මේ බැහැර වෙනවා දැන් හිත. හිත නිකන් ඒකයි ලෝකෝත්තර පැත්තකට එනවා කියන්නේ. මේ ලෞකිකත්වයේ තියෙන කුසල් අකුසල් දෙකෙන්ම දැන් යා විනිර්මුත් වෙච්ච තත්ත්වයක් මේ කතා කරන්නේ. නේද? මේ දෙකෙන් මිස්සලා දැන් මේ හිත තියෙන්නේ. අදි කුසලයක් කියන්නේ ඒකයි. එතකොට යාර දැන් කුසල් වල කුසලුත් දිකට වඩා වඩා හිතේ කුසල් සිත් පහල කර කර එහෙම යන ගමනකුත් නෙමෙයි. අකුසල් සිත් නම් කොහොමත් ඉතින් අත්හැරලා දාලාමයි තියෙන්නේ. දෙකෙන්ම හිත නිදහස් කරගෙන අනිශ්චිතව අපපටිබද්ධව හිත සම්පූර්ණයෙන් උපාදාන රහිතව තමයි පවත්වන්නේ. ඒ නිසා අපේ විපස්සනාවේ බලාපොරොත්තුව හිත තුල නිතරම කුසල් සිත් උපදව ඉඳීමක් නෙමෙයි. නේද? ඒවත් සංකතයිනේ. ඒවත් ඇතිවේ නැතිවේ යන දේවල්නේ. ඇතිවේ නැතිවේ යන අකුසලයා උනත් වැඩක් නැහැ. ඇතිවේ නැති යන කුසලේ උනත් වැඩක් නැහැ. එයා මේ ඇතිවේ නැතිවේ යන සංකත ධර්ම වලින් මිදිලා අසංකතයක් තමයි එයා දැන් පවත්වන්න හදන්නේ. අසංකතයක් කියන්නේ නිවනක්. ඒතර මේ අසංකත ධාතුවක් නේ උදාහරණු පෙන්නන්නේ නේද ගැඹුරින්. එතකොට ඒ කියන්නේ කුසලොත් දැන් නිකන් අතහැරිලා අකුසලොත් අතහැරලා දැන් හිත ඊට වඩා මේ කොහෙවත් බැඳෙන්නේ නැතිව හිත සම්පූර්ණයෙන් නිදහස් හිතක්, ගෑවෙන්නේ නැති හිතක් කොහෙවත්, නොපිහිටි හිතක් කොහෙවත්. දැන් මේ අපි කතා කරපු ඒවා කොහෙවත් නොපිහිටි තත්ත්වයක්. කුසලයේ පිහිටලත් නැහැ, අකුසලයේ පිහිටලත් නැහැ. ඉතින් ওই දෙක විතරනේ ලෝකේ තියෙන්නේ.
දෙකේම පිහිටලා නැහැ. ඊළඟට හිතේ මුකුත් නිරූපණ නැහැ. කරපු කුසලයක් මතක් වෙන්නෙත් නැහැ, අකුසලයක් මතක් වෙන්නෙත් නැහැ. මොනවාද දැන් මතක් වෙන්නේ? මුකුත් නැහැ. නිකන් තියන් ඉඳ බලලා පුළුවන් නම් හිත. ඔන්න අනිදස්සනයි. නේද? මුකුත් මතක් කරගන්න අවශ්‍ය නැහැ. හිත තියෙන ඔයාගේ ස්වභාවික තියේවි. බොහොම සුන්දරව, නිර්මලව, ඒ නිදහස් හිත, පැහැදිලි හිත තියේවි. තියෙන්න දෙන්න. ඉතින් අපිට බෑනේ ඔක් කරන්න. අපි මතක් කරලා ගන්න ඕනේ. ඕකනේ ප්‍රශ්නේ. අපි මේ අර ලොකු සාංශ කියන වගේ දැන් කූඩැල්ල හොදලා ගත්තට ඌ ආයි ගිහිල්ලා අසුචි වලට දානවනේ. කූඩැල්ල කොට්ටේ තියන්න බෑනේ. ආයි පයින්වනේ මඩවලට. ඉතින් ඒක වෙලා තියෙන අපේ හිතට මේ මොකක් හරි ඕනේ, චුයින්ගම් එකක් හරි ඕනේ, බුලත් පිටක් හරි ඕනේ, හපහපා ඉන්න මොකක් හරි ඕනේ. ඉතින් අර විපස්සනාවෙන් සතිපට්ඨාණයෙන් හදලා දෙනවා මේ දෙපැත්තම අයින් කරලා ලස්සන නිකන් අර චෛත්‍යයේ චූඩාමාණික්කේට ආවා වගේ හිත ඔසවලා තබනවා. චූඩාමාණික් ඉන්න මාරුයිනේ. බැලන්ස් කරගන්න බෑනේ. ඉතින් ආයිත් පයින්ව බිමට. ඒකයි මේ චූඩාමාණික්කේ වගේ අපේ හිත පුදුමාකාර බලගැන්වීමක් මේ කරන්නේ විපස්සනාව කරහා. මේ සාමාන්‍ය ලෞකිකත්වයේ ඉක්මවලා පුදුමාකාර බලගැන්වීමක් කරන්නේ මේ ලෝකෝත්තර මට්ටමක් දක්වා. ඉතින් ඒකයි අපි මේවායින් තේරුම් ගන්න තියෙන්නේ. ඒ ශක්තිය මේ විපස්සනාව තුළ තියෙනවා. ඒ ශක්තිය මේ ධහම තුළ තියෙනවා. කුසලය අනිවාර්යෙන් අවශ්‍යයි. ඒකයි බුදුහාමුදුරුවෝ මුලින්ම පෙන්වන්නේ සම්මාදිට්ඨියේ ලෞකික පැත්ත. ඒක මත පිහිටාගෙන තමයි අපි කටයුතු කරන්නේ. සීලයක් මත හොඳට පිහිටාගෙන, සමාධියක් වඩාගෙන, අකුසල් කරන්න යන්නේ නැතුව නේද? එහෙම යන ගමනක් තියෙනවා. කුසලයක් කරගෙන යන්න හැබැයි. කුසලයක් කරගෙන යන්න හැබැයි ඒකෙත් මමෙක් හදන්න යන්න එපා දැන්. නේද? කුසලයේ කරන්න වතපිළිවෙත කරන්න හැබැයි ඒකෙනුත් මමෙක් හදාගන්න යන්න එපා. මොකද දැන් පොඩි අයිඩියා එකක් තියෙනවානේ මේ ලෝකෝත්තර පැත්ත ගැන. සම්මාදිට්ඨියක් වඩනවානේ ලෝකෝත්තර පැත්තෙත්. නේද? ලෝකෝත්තර පැත්තේ සම්මාදිට්ඨියක් වඩන කෙනා කුසල් නොකර සිටින්නේ නැහැ. දැන් හිතන්න, දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු දැන් ඔය සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ගෝලියෙක් ඉඳලා තිනවා. කවුද අර කන්න බොන්න හම්බ වෙච්ච නැත්තේ? ලෝසක සායනාස. ඉතින් ලෝසක සායනාස පින්න පාත යනවා. දැන් අද පින්නම් පන්න තියෙන දවස. හැබැයි දානේ නැහැ. නේද? අර පරණ කරපු අකුසලයන් නිසා දානේ හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ සාරිපුත්තු සායනාස මොකද කරන්නේ? උන්වහන්සේ වඩිනවා පින්න පාතේ. උන්වහන්සේ ටංගාල යනවා. මේ තාම ඉර බහින්න වෙලාව තව තියෙනවා නේද? ඉක්මනට ගිහිල්ලා පින්න පාතයක් අරගෙන ඇවිල්ලා දෙනවා අතට වළඳන්න කියලා. අතට ගත්ත ගමන් පින්න පාතේ නැහැ. ලෝසක සාන්නාසේ දැන් මොකද කරන්නේ? සාරිපුත්තු සාන්නාසේ තමන් වහන්සේගේ අතේ තියාගෙන කියනවා මේකෙන් දැන් වලදන්න කියලා. තමන් වහන්සේ බලන්න කොච්චර සත්පුරුෂ කමක්ද, කොච්චර අනිත් කෙනා කෙරෙහි නිකන් දයානුකම්පාවද තියෙන්නේ කියලා නේද? ඉතින් අපිට හිතෙන්න පුළුවන් නේ, අම්ම කමන්නේ උඹ කරව පරණ කරුමෙට උඹ ඉතින් කාලා පරයන් යන්න නේද? එහෙම හිතන්න තිබුණානේ. උන්වහන්සේට තමන්ගේ වැඩක් බලන්න ඉන්න තිබුණානේ. එහෙම කරේ නැහැ නේද? ඒ ගෝල ස්වාමීන් වහන්සේට පිහිට වුණා. ඒතර ඒ හැකියාව තියෙනවා. ඒක කරා. හැබැයි ඒකෙන් කෙනෙක් පුජ්ජලයක් හදාගෙන මම තමයි පිහිටුනේ කියාගෙන පත්‍රේ දාගෙන බෝඩ් ගහගෙන එහෙම එකක් නැහැ. කුසල කර්ම පුදුමාකාර කරනවා. හැබැයි කෙනෙක් පුජ්ජලයක් හදා ගැනීමකින් තොරව ආයි කුසල් කරන්න කියලා උන්වහන්සේට උවමනාවක් නැහැ. ඉතින් නේද? වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. ආශ්‍රවයන් ෂේ වෙලා. කාවද පෝෂණය කරන්නේ? පෝෂණය කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා විපස්සනාවක් ගැඹුරින් වඩන යෝගාවචරයා පුළුවන් තරම් කුසල කර්ම වල යෙදෙන්න ඕනේ. හැබැයි කෙනෙක් පුජ්ජලයක් නොහදා. ඒකත් මේ පැනලා දීලා නෙමෙයි හැබැයි. ඒක පැනලා දීලාත් පුළුවන් තරම් මම තමයි ඔක්කොම කරන්න කියලා එහෙම යෑමක් නෙමෙයි මේ කියන්නේ. එයා එහෙම කරන එකක් නැහැ. තමන් වෙත පැමිණි ක්‍රියාවන් ටික නේද? වෙත පැමිණි ක්‍රියාවන් ටික මුළු හදින් කරන්න ඒකිනුත් කෙනෙක් නොහදා ඉන්න. ප්‍රමාණසි පින්සයිස. දැන් අපි පරයන්ක ඉඳගෙන හිටියාම මුලින්ම සිතුවිලි එනවා. ඉතින් ඒවා තුලත් ඉන්නවා. ඊට පස්සේ වේදනක් දැනෙනවා. ඉතින් ඒවත් නැති වෙලා වගේ යනවා. ඊට පස්සේ හුස්මට අවධානය දුන්නම හුස්මත් ගොරෝසුවට පටන්ගෙන කොහොම හරි ඒකත් ගිවන් වෙලා ඒකත් සංසිඳිලා යනවා. එතකොට සයන්නාංස දැන් අපි දන්නවා දැන් ඔක්කොම දැන් කොහෙවත් හිත අල්ලන්නේ නැහැ. ශබ්දවලවත් රූපවලවත් මේ සිතුවිලි වලවත් නැහැ. දැන් ආනපානය ගෙවිලා. එතකොට සයන්නංස දැන් දන්නවා මේ தත්ත්වය තුල මේ නිවිච්ච වෙලාවේ තවදුරටත් ආනපානයේ දිහාම බලාගෙන ඉන්නවා මේ විශේෂ නෝන
දැනේ මේ විපස්සනාට යයි කියලා මොනවත් වෙන්නේ නැහැ. ඊටම ගිහිල්ලා හිත ඉඳලා ලීන වෙනවා. එහෙනම් ලීන වෙනවා. ලීන වෙනවා. ගිහිල්ලා හැංගෙනවා. ඉතින් ඒකෙන් සෙන්නස දැන් එතන දැන් ඔබහන්සේ සඳහන් කරන්න යදුන මට තේරෙන විදිහට එහෙම වෙච්ච වෙලාවට අහපව් වේදනාවකටවත් සිතුවිල්ලකටවත් නොදා ඉන්න කියලා නොදා ඉන්න එහෙමම එතනම හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ ලීන වෙන්න දෙන්න කියලා. එහෙමයි. ඒකෙන් එතකොට කියන්නේ එතන අර අමාරු තැනක් නේ. ඔව්. ඒ කියන්නේ අවබෝධයෙන් එතන මේ මොකක්ද කියන්නේ එවනසේ ඉන්න පුළුවන් නම් ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. එතකොට එයා බලන් ඉන්නකොට එහෙම වෙන්නේ හිමීරම ගිහිල්ලා හැංගෙනවා. එතකොට සයන්නසේ ඒකෙන් මේ දෙන්න මම උපක්‍රමයක් හැටියට කරලා තියෙනවා. දැන් දන්නවා දැන් ඊට පස්සේ හැංගෙනවා. ඊට පස්සේ කය කොහේ හරි දැනෙන වේදනාව කොහේ හරි ඒ කියන්නේ චුට්ටකට අවධානය දීගෙන ඉන්නවා. ඒක උන් නැතිවීම නැතිවීම චුට්ටක් දකින්නවා. හරි. මොකද තාම ආස්ම අපේ හිතල ඒ කියන්නේ අපිට මේවා මෙහෙම කිව්වට මොකද ඒ කියන්නේ ආනාපාන සතිය පටන් ගත්ත යෝගාවචරයට මේක වෙනවා තමයි. හුස්ම රටා තුනී වෙනවා. නමුත් එයා තුළ තාම ප්‍රඥාව අවදිලා මදි. මේකට හිත සියල්ලෙන් නිදහස්ව පවතින නම් පුදුමාකාර ප්‍රඥාවක් අවශ්‍යයි. ඒතර මේ අරමුණ ගෙවී යාම උනා තමයි. නමුත් අර ප්‍රඥාවෙන් එන බලගැන්වීම තාම ප්‍රබල නැති නිසා එයා ලීනත්වයකට යන්න පුළුවන්. මේ හිත අවදියෙන් කිසිවක් ඇසුරු නොකර බොහොම එහෙම උත්කෘෂ්ඨ මට්ටමින් තියාගන්න තරම් නුවණින් ලැබෙන ප්‍රතිඵලය මදි. මදි. ඒකයි අදට විපස්සනාවක් කින් කරන්නේ මොකද මෙයා අර අරමුණ ගිලිහිලා අරමරමුණ තුනිනාට පස්සේ ගිහිලා තව දෙයක් උපාදාන කරන්න යද්දී එයාට අවබෝධයක් යටින් ක්‍රියාත්මක කරන මේකත් වැඩක් නැහැ කියලා නේද මේකත් වැඩක් නැහැ නේද අල්ලන්න තැනක් නැති වෙනවානේ මේක අල්ලන්න ඒකත් වැඩක් නැහැ ඒකත් දැන් අනිත් පැත්ත තව නුවණකින් පෙන්නවා වේදනාවක් අල්ලන්න ඒකත් වැඩක් නැහැ කියලා තව නුවණකින් පෙන්නවා සංඥාවක් අල්ලන්න ඒකත් වැඩක් නැහැ කියලා තව නුවණකින් පෙන්නවා නේද තුවිල්ලක් සිතුවිල්ලක් සැකයක් පහල කරනවා ඒකත් වැඩක් නැහැ කියලා තව නුවණකින් මෙතන මේ නුවණකින් පුදුමාකාර විදිහට අර එතන අල්ලන්න යන මනස වලක්වනවානේ නේද වලක්වන නොදී ආව නිදහස් තත්ත්වය තුළම නිකන් පුදුම විදිහට නිකන් උඩින්ම තියෙනවානේ ඉතින් ඒ ගැම්ම ඒ ශක්තිය තමයි අපි විපස්සනා හරහා දිනු කරන්නේ හිත බලනවා සමාහලාට යාගේ තියෙන නුවණ මදකම නිසා ආයෙ ගිහිලා රූපයක පැටලෙන්න සති අපි කායනුපස්සනාවකින් අපි විපස්සනාවක් වඩලා තියෙනවා නම් එතෙන්දි නුවණින් කියාවි ඕක අල්ලලා වැඩක් නැහැ. ඔන්න දැන් එයා ඒක අල්ලන්න තු වෙනවා. වේදනානුපස්සනාවකින් ආපු නුවණින් කියනවා වේදනාව අල්ලලා වැඩක් නැහැ කියලා. චිත්තානුපස්සනාවකින් ධම්මානුපස්සනාවෙන් ආව නුවණ කියනවා සංඥාවත් අල්ලලා වැඩකුත් නැහැ සංස්කාරයක් අල්ලලා වැඩකුත් නැහැ කියලා. නේද? එතකොට ඉතින් මෙයාට අල්ලන්න තැනක් නැති වෙනවා. එතනින් තමයි නිදහස් වෙන්නේ. නමුත් අද අපිට වෙන්නේ හිතන්න අපි තාම කායනුපස්සනාව මට්ටමේ ආනාපාන සතිය තාම මේ පටන් ගත්ත විතරයි. හැබැයි එතෙන්දිත් අරමුණ තුනී වෙනවා. හැබැයි ඉතින් අර තුනී වුණාට එතන තියෙන ශක්තිය ජවයේ මදි නිසා ප්‍රඥාවේ තියෙන ශක්තිය සමාධියේ තියෙන බලගැන්වීම මදි නිසා ලීනත්වයට තමයි යන්නේ. හිත ගිහලා නිකන් සැඟ වෙනවා. හිත ගිහලා තීන මිද්දෙට වැටෙනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. ඒ නිසා ඒ අපි කාරණා තේරුම් ගන්න අපි නිහතමානී වෙනවා. තාම ඉතින් වැඩේ මට තේරෙනවා. මෙන්න මේකයි වෙන්නේ. හැබැයි තාම මගේ හිත තාම ඒකට සූදානම් නැහැ. නේද? දැන් හිතන්න අපි බුධාන්තර දෙන උපමාවක් තමයි දැන් කිකිලියෙක් බිත්තර රකින්නවලු. ඉතින් බිත්තර රකිද්දී ආල් කැමැත්තක් ඇතිවෙනවා නේද? දැන් පැටවු ටික ආවනම් ඇති කියලා. හොඳයි කියලා. තාම ඉතින් මේ දවසයි දෙකයි නම් බිත්තර දාලා පැටවු වෙන්නේ නැහැ නේද ඉතින්? නේද? තාම රැකලා නැහැ නේ. හේතු සම්පාදනා මදි. ඒ නිසා අපිට තියෙන ඉවසීමෙන් වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. කාලයක් යනකොට බිත්තර ටික මෝරයි. හොඳයි හොඳයි. ඔය පැත්තේ මම හිතනවා මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. අද එළියේ මුකුත් සද්දයක් ආවා. ඔව්. එක්ක දෙන්නේ කතු උස්සලා තියෙනවා දැනට. හරි අපි එහෙනම් කෙටියෙන් අවස්ථාව දෙමු. එමයි සයිමන්ස් සන්ධ්‍යා ඉදිරිපත් කරන ප්‍රශ්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. එතකොට ඔය විපස්සනා මේ බක් විදිහට දිගටම යන ගිහිල්ලා අනිශ්චිත තත්ත්වයකටත් පත් වෙලා ඒක දිගටම පවත්වා ගැනීමක් නොකළ හැක්කේ ස්වාමීන් වහන්සේ එතනදී අනුසය කෙලස් ප්‍රහාණය වීම සිදුවන්නේ නැත්තටම නැතිවීමක් සිදුවන්නේ මාර්ගඵල සිත්තලින් වගේ දෙයක්ද ස්වාමීන් වහන්සේ නැත්නම් ඒක රඳන්නේ නැතුව ආයෙම වෙමින් පවතින්නේ? ඔව් එහෙම තමයි කියන්නේ. ඒක පැහැදිලි කිරීම? ඔව් මේක තමයි. දැන් සාමාන්‍යයෙන් පෙන්නනවා මේ ඒ කියන්නේ ප්‍රහාණය ගැන කියද්දි විකම්මන ප්‍රහාණය ඊළඟට මේ සමුච්ඡේද ප්‍රහාණය, තදංග ප්‍රහාණය වගේ පැති කීපයක් පෙන්නනවා. තදංග ප්‍රහාණයක් තමයි අපි තාම විපස්සනාවකින් කරන්නේ. ඒ කියන්නේ ඒ මොහොතේදී බලපවත්වන හේතුස්කාරණා නිසා විශේෂයෙන්ම ප්‍රඥාව නිසා තදංග වශයෙන් ඒක දැන් කෙලස් නිකන් යටපත් වෙලා තියෙන දුර්වල වෙලා තියෙන. ඊළඟට විස්කම්මන ප්‍රහාණය කියන්නේ සමාධිය පැත්ත. සමත භාවනාවක් එහෙම වඩද්දී සමතේ තියෙන ඒ
බල පැවැත්වීම නිසා සමාධිය තියෙන බල පැවැත්වීම නිසා මේවා නිහයි යටපත් වෙලා තියෙන්නේ. සමුච්ඡේද ප්‍රහාණය තමයි මාර්ගඵල ප්‍රතිවේදයකදී පෙන්වන්නේ. සමුච්ඡේද වශයෙන්ම මුනිනු පුටා දැමීමක් වශයෙන්ම නැවත නූපදනා මට්ටමින්ම ප්‍රහාණයක් වීම. පැහැදිලි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. චන්දිමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මට ස්වාමීන් වහන්සේ කෙටියෙන් ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරන්න අවසරයි. හොඳයි. සක්මන් භාවනාවේදී ස්වාමීන් වහන්සේ දැන් සිතිවිලි නැතුව සක්මන කරගෙන යනකොට වුණා ආයි නිකන් හිතනවා චුට්ටක් හිතලා බලන්න. ඒක නිකන් අර කෙලෙස් සහිත හිතක් කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. මේ දැන් හොඳට නිදහසේ යනවා. ඒ වුණාට පොඩ්ඩක් ආයි කන්ෆිඩන්ට් නෑ. ආයි හිතනවා චුට්ටක් මේක දැන් මේ ඇතිවිලා නැතිවිලා ගියා නේද කියලා. පොඩ්ඩ හිතුවත් හොඳයි නේද කියලා. අර නිකම් පොඩ්ඩි නිස්කලංකව ඉන්න තාම පොඩ්ඩ හිත හිතට ඕක කළා කළමයි ඒක ඒත්තු ගන්වන්න තියෙන්නේ. මොකද හිතට තාම පුරුද්දක් නැන්නේ නිකන් ඉඳලා. හිතට තාම නොහිතා ඉඳලා පුරුද්දක් නැහැ. මේකයි අපි හිත හඳුන්නන්නේ හිතන හිතක්නේ. දැන් මේ අපි ඉගෙන ගන්න නොහිතන හිතක් ගැන. නොහිතන හිතක් ගැන අවබෝධයක් මට නැහැ තාම. එතකොට ඒ නිසා මට ඒක තාම නුහුරුයි. මම නොහිතන හිතේ ඉඳද්දි හිතනවා හිතන්න ඕනි කියලා. හිතලා බලමු ඉතින්. මේ දැන් පොඩ හිතලා බලන්න නොහිතීම ගැන. ඔව් නොහිතා ඉන්න උත්සාහ කරනවා සහ කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒත් ඉතින් අර පැය කරගෙන යනකොට ආයෙත් අනිත් පැත්තේ මිචිකිච්ඡාවක් තියෙනවා. තාම ඉතින් අර ඩවුට්ෆුල්. තාම තමන්ගේ ප්‍රතිපදාව ගැන හොඳ ස්ථිරත්වයකට ඇවිල්ලා නැහැ. තාම පොඩි පොඩි නිකන් සැක සංකා තියෙනවා. ඒවා ඉතින් දුර වෙමින් යන්න ඕනේ. තව තව ඉතින් අපි ඔය தත්ත්වය ප්‍රගුණ වෙන්න තමයි තමාගේ ප්‍රතිපදාව ගැන විශ්වාසය ගොඩගෙන්න ඕනේ. එහෙමයි සම්මත. මගේ දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, දැන් පරයන්ක භාවනාවක් පිරිසක් ඉන්න අතර කරන්න සිද්ධ වුණ අවස්ථාවක මට ඒ සියලුම දෙනා ඉන්න බව කොහෙත්ම දැනුන්නේ නැහැ. මම ශූන්‍යාගාරයක තනියෙන් මේ හොඳ විවෘත ස්ථානයක ඉන්නවා වගේ දැනීමක් ඇති වුණා. මට එදා තමයි ඇත්තටම හරියටම තේරුනේ මේ ශූන්‍යාගාරය කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ වගේ අවස්ථාවක්ද කියන එක. අනිවාර්යයෙන්ම මට චුට්ටක්. ඔව් ඒක තමයි. දැන් අපි හිතන්න දැන් භවනා ශාලාවක මේ සමූහ පරයන්කයක් කරනකොටින් තව පිරිසක් ඉන්නවානේ. නමුත් අපි ඒකයි S2 වහගන්නේ. S2 වහලා බලනවා දැන් කොච්චර මට කට්ටිය හිටියත් කමන්නේ නැහැ. මට පුළුවන් තනි වෙන්න. මට පුළුවන් ද අනිත් අය සම්පූර්ණයෙන්ම අමතක කරන්න හුදෙකලාවකට හිත පැමිණෙන්න. ඉතින් ඒ නිසා එතෙන්ට අපි එන්න ඕනේ. මොකද අපිට බලාපොරොත්තු වෙන අමාරුයි සම්පූර්ණයෙන්ම මම කාය විවේකයක් සියලු දෙනාගෙන් ඉවත් වෙලා කාය විවේකයක් කායික හුදෙකලාවක් හැමතිස්සෙම ලබා ගන්න ලැබෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් අපි භවනා කරද්දී S2 පියාගත්තාම අපිට පුළුවන්කම ලැබෙන්නේ අනිත් සියලුම සංඥා පුළුවන් තරම් හලලා මේ කයට හිත ගන්න. එතකොට අනිත් දේවල් මට වැඩක් නැහැ. ඉස්සරහින් ඉන්න එකනක් ඇස්සයි කියන එක මට වැඩක් නැහැ. සලා දකුණු පැත්තේ ඉන්න එක්කලා අන්න අතපය හොලවනවා කියන එක මට වැඩක් නැහැ. මම ඉන්නේ මාත් එක්ක. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ඒ කිසිම කෙනෙක් ඉන්නවාද කියලා පොඩ්ඩක්වත් මතක්ුන්නේ නැහැ. මතක් කරගන්නත් එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට තුන්වෙනි ප්‍රශ්නේ විදිහට මේ දැන් ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ අද නිවාඩුවක් ගන්න ගිහිල්ලා පොඩි දේශ සිතුවිලි ටිකක් පහළ වුණා. අනික පාර්ශ්වය බැනුම පුහින්දා. ඉතින් මම පොඩි එක්ස්ප්ලනේෂන් ටිකක් දුන්නා. ඒ කතා කරපු සියල්ල මම මගේ කර නොගෙන කතා කරන්න උත්සාහ කළා මට එක්ස්ප්ලනේෂන් දෙන්න අවශ්‍ය නිසා. හැබැයි මට හිතෙනවා මම ඒ දේ කළාට ඒකේ යටින් යටින් කොනක පොඩි දේශයක් තිබ්බා කියලා. ඇති හැබැයි. ඒ වගේ එහෙමයි සමිනාස. ඒ හින්දා තමයි මම එක්ස්ප්ලනේෂන් දුන්නේ කියලා මට හිතෙනවා. නැත්තම් මම සද්ද නොකර ඉන්න තිබ්බා කියලා. ඒ වගේ අවස්ථාවක් තවදුරටත් කොහොමද මේ නෑ ඒක තේරුම් ගත්ත එක තමයි වටින්නේ. ඒ කියන්නේ අපි නිකන් අපිව සාධාරණීකරණය කරන්නේ නැතුව මගේ හිසේ කිසිම ක්ලේශයක් නෑ කිසිම උපදේශයක් නෑ කියලා අපිව සාධාරණීකරන්නේ නැතිව ඉතින් අපි තේරුම් ගත්ත නම් තාම මගේ යට තියෙනවා මණ්ඩි ටිකක් තියෙනවා යම් යම් අවස්ථාවල ක්ලේශයක් තියෙනවා යම් යම් පටිගයක් ද්වේෂයක් තියෙනවා. ඒ තේරුම් ගැනීම තමයි ඔකේ වැදගත් වෙන්නේ. එතකොට අපිට වැඩක් තියෙනවනේ තව කරන්න. තව තියෙනවා මණ්ඩි තව තියෙනවා කුණු සුද්ධ කරන්න. ඒක එකපාරට සුද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ අපි මේ නිහතමානීව මෙන්න මෙහෙමයි තාම කරගෙන යනකොට. ඔව්. සමාවෙන් සම්. ඔව් අපි ගාව කෙලස් තියෙනවා කියලා හඳුනා ගැනීම තමයි ඒක ප්‍රධානම කාරණාව. සතියෙන් පෙන්ලා දේවි. ඒකෙන් නිහතමානී වෙන්න හරි තියෙනවා. ඔව් තාම මේවා යට බණ්ඩි තියෙනවා. මේවා විටින් විට මතුවෙනවා. මේවායින් පෙළඹවීම කෙරෙනවා කියලා තේරුම් ගන්න තියෙනවා. හැබැයි ඒකට උල්පන්දම් දෙන්න එපා. ඒවා තව තව මේ පෝෂණය කරන්න යන්න එපා. ඒ මසම්නස් දැන් ඒ කතාව යන මැද්දදී මට තේරුණා
මම දැන් ද්වේෂයක් ඇති වෙලා නේද කියලා මම මේ කතාව කරගෙන ගියා මගේ කර නොගෙන. හරි. ඊට පස්සේ මම මේ සිද්ධිය එතනින් එහෙමම නැවැත්තුවා. හොඳයි. يعني කතාව කරලා අවසන් කළා. ආයි ඇවිල්ලා يعني කිසිම සිතුවිල්ලක් මේ දැන් කතා වෙන අවස්ථාවෙකන් සිදු කළේ නෑ. ඒක හොඳයි. ඒ වගේම දැන් අනිත් එක තමයි දැන් අපි සමහරවල් නිකන් අපි දිනන්න හදනවානේ. එතනත් තියෙන මම යපෝෂණය කිරීමක් තමයි. දැන් අපි අපි හරි වෙන්න පුළුවන්. නමුත් අපි හැමතිස්සෙම මම දිනන්න ඕනේ කියන තැන ඉන්නවා නම් මගේ අදහස තමයි නිවැරදි කියන තැන ඉන්නවා නම් එතකොටත් ඉතින් අපි ලොකු මමත්වයක මාන්නයක තමයි ඉන්නේ. ඒ නිසා බලන්න සමහරවිට තව කෙනෙක්ගේ අදහස අපේ අදහසට වඩා හොඳ වෙන්න පුළුවන්, උත්කෘෂ්ඨ වෙන්න පුළුවන්. එතෙන්දි පුළුවන් ද මට මගේ අදහස ඉවත දාලා අනිත් කෙනාගේ අදහසට නතු වෙන්න. හැබැයි තේරෙනවා මෙයා නෑ කිසි දෙයක්ම අනිත් කෙනාගේ අදහස ගැලපෙන්නේ නෑ, ඒක නිවැරදි නෑ කියලා තමන්ගේ අදහසයි නිවැරදි කියලා වැටහෙනවා නම් කිසි දෙයක්ම ප්‍රශ්නයක් නෑ. ඉතින් අපිට පුළුවන් අපේ අදහස ඉස්මතු කරගෙන යන්න. හැබැයි අපිටම අපි සාකච්ඡාවක මීටින් එකකම ඉන්නවා, විවිධ අදහස් ඉදිරිපත් වෙනවා. මගේ අදහසට වඩා හොඳ ප්‍රබල වැදගත් නිවැරදි අදහස් අනිත් අයගෙන් ඉදිරිපත් වුණා නම් මට පුළුවන් ද මගේ අදහස ඉවත් කරගන්න. මොකද මට තේරෙනවා දැන් මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ අපිටම මේ ගෲප් එකේ මේ ආයතනයේ මේ යහපතයි. මෙතන මම ඉස්මතු වීමක් නෙමෙයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. එතනම් මට පුළුවන් ද මේ අනිත් අයගෙන් ඉදිරිපත් වෙච්ච ඒ නිවැරදි අදහසට මුල් තැන දෙන්න. මගේ අදහසේ කියලා මගේ අදහසම උඩින් තියාගෙන ඒක ජයග්‍රහණය කරන්න මෝඩ හිතක් ඇති කරගන්න නැතුව මට පුළුවන් ද අනිත් කෙනාගේ යහපත් අදහසට ඉඩ දෙන්න. අන්න ඒ වගේ අර අපි ඉතින් ඔය වගේ ප්‍රායෝගික ජීවිතයේ කටයුතු කරද්දී තමයි ඒ වගේ තැන් අපිට තේරෙන්න ගන්න. එහෙමයි ස්වාමීන් වහන්ස. ඇත්තටම මේ විවෘතව අදහ අනුන්ගේ අදහස් පිළිගැනීමේ හැකියාව ගොඩක් දුරට තියෙනවා. හොඳයි. මට මේ ද්වේෂය එන්නේම මේ මට මේ නිවාඩුවක් ගන්න ගියාම එන ප්‍රශ්න මත. දෙන්නෙම නෑ කොච්චර නිවාඩු ගත්තේ නැතත් එකක් ගන්න ගියත් ප්‍රශ්නයක්. එහෙම තමයි තියෙනවා. හොඳයි ඉස්සරහ නිවාඩු ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ මේ සරණාක නැත්තම් රිට්‍රීට් එකකටවත් එන්න විදියන්නේ. හොඳයි හොඳයි. හොඳයි ස්වාමීන් වහන්ස, මං හිතන්නේ ඒක විනාඩියකින් පුළුවන් වෙයි. මගේ ප්‍රශ්නය තියෙන්නේ නාම රූප විඥානේ අපි අපි සක්මන් කරනකොටත් අපිට ඒක නාම රූප විදියට බලන්න පුළුවන්, එහෙම නැත්නම් ආහනාපාන සතියෙත් ඒකේ බලන්න පුළුවන් කියලා මට හිතෙනවා. ස්වාමීන් වහන්සේ අපි ඒක ඒ විදියටම හැමතිස්සෙම දකින්න ඕනේද, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කරන සක්මනම කරගෙන යන එකද හොඳ, එහෙම නැත්නම් ඒක විතරයි ඉතින් ප්‍රශ්නයකට තියෙන්නේ ස්වාමීන් වහන්සේ? මට හිතුනේ අද සාකච්ඡාවෙන් ඒක ඇති වෙච්ච කුතුහලයක් විතරයි. සක්මන කරද්දී අපි එකපාරටම නාම රූප පැත්තකට ගියොත් ටිකක් පැටලෙන්න පුළුවන්. ඒ නිසා අපි පටන් ගන්න තියෙන්නේ අපිට තේරෙන තැනකින්. අපි වම දකුණ කියලා කරනවා, ඔසවනවා තබනවා කියලා කරනවා. ඉතින් එතනින් තමයි ඉතින් පටන් ගන්න ලේසි. අපි මේ සතිය පිහිටවා ගැනීමක්නේ. අපි තාම එතන නම් ඉන්නේ. ඒ කියන්නේ අපේ හිත ලොකුවට දියුණු තාම දියුණුලා නැත්නම් මේ භාවනාව පටන් ගත්ත තැන නම් එතනින් පටන් ගන්න එක ලේසි. එයාට මේ නාම රූප තියෙන ඒවා කල්පනා කර කර හිත දිහා බලාගෙන සක්මන් කරන්න ගියොත් පැටලෙනවා. තාම ඒ තරම් හිතේ හැකියාවක් දියුණුවක් නැහැ. පස්සේ හැබැයි යනකොට ඉදිරියට යනකොට දැන් ඔන්න වම දකුණ කියන්න වෙන එකක් නැහැ, ඔසවනවා තබනවා කියන්න වෙන එකක් නැහැ. හොඳට හිත සංසුන් වෙලා එකඟ වෙලා මේ පාදයේ යටිපතුලේ හිත තියාගෙන යන්න පුළුවන් වෙයි. දැන් ඉතින් උත්සාහ කරන්න ඕනේ මේ ධාතු ලක්ෂණ ටික බලා ගන්න. තද ගතිය, රළු ගතිය, උණුසුම් ගතිය, පඨවි ආපෝ තේජෝ වායු ලක්ෂණ ටික බලා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකත් බලාගෙන යනකොට ඔන්න ඒකේ ලක්ෂණ ටික පේනවා. මේකේ ඇතිවීමක් නැතිවීමක් ඔය වගේ අර ත්‍රිලක්ෂණයේ පැත්ත වැටහෙවි. ඉතින් අර ඒ වගේ හරහා යනකොට තමයි පොඩ්ඩක් අපිට තව පැහැදිලිව මේ නාම රූප පැත්ත තේරෙන්න ගන්න. මොකද ඒක ටික ඇත්තම සියුම්නේ අපි මේ කතා කරපු දේවල් ටික. ඉතින් අදාපි කතා කරපු දේවල් ටික මේ ආධුනික යෝගාචරයෙකුට අමාරුයි ඇත්තටම. ඒක තේරුම් ගන්න සෑහෙන චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට යන්න ඕනේ. එක පාටම හිතා ගන්න يعني නිකන් මතු පිටින් තේරුම් ගන්න පුළුවන්. මම මේ කියන්නේ ප්‍රායෝගිකව තේරුම් ගන්න නම් අපිට සෑහෙන්න විපස්සනාවක් වැඩිලා තියෙන්න ඕනේ. විශේෂයෙන්ම හිත දිහා බලා ගන්න පිරිසුදුව හිත දිහා බලා ගන්න පුළුවන් තත්ත්වයක් ඇතිලා තියෙන්න ඕනේ. හිත දිහා අපි බලා ගන්න මුලින්ම ගියාම වෙන්නේ අපේ හිතේ ඇති වෙන සිතුවිලි වලට අපි මුලා වෙනවා. ටක් ගාලා ඒවා ඔස්සේ යනවා, පැටලෙනවා, අපි ප්‍රපංච කරනවා. අපිට තාම හැකියාවක් නැහැ අනිශ්චිතව ඉඳගෙන හිත දිහා බලන්න. ඉතින් ඒ හැකියාව පහළ වෙනකොට ඔන්න නාම රූප වශයෙන් දකින්නට කමක් නැහැ. දැන් එයා සක්මනක් කළාට මොකද හිත දිහා බලාගෙනයි සක්මනක් කරන්නේ.
පාදේ දිහා කය දිහා බලාගෙන නෙමෙයි හිත නිදහස්ව තියාගෙන ඊයා සක්මන කරන්න. ඒ වගේ මට්ටමකදී ඔන්න තවදුරටත් මේ හිතේ පහළ වෙන නාම රූප ධර්මයන් තේරුම් ගන්න වෑයම් කරාට කිසි වරදක් නැහැ. මුලදී තේරුණා නම් කමක් නැහැ. ඉතින් මම මේ කියන්නේ අර වැඩි හොඳට පටලව ගන්න අවශ්‍ය නැහැ, කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේ දහම ටිකෙන් ටික වැඩෙන්න දෙන්න. හොඳයි. තුරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට තේරුණා. හොඳයි. හොඳයි. තුරුවන් සරණයි. එහෙනම් අද දවසේ සමාප්තිය සටහන් කරන්න කියලා මේ මම ආරාධනා කරනවා මේ මෙත්තා විහාරේ ස්වාමීන් වහන්සේට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. කටුකුරුන් දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථපේලියේ පුරාණම ග්‍රන්ථයක් තමයි පටිච්චසමුප්පාද විවරණය කියලා කියන්නේ. අද දවසේදීත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ විචිත්‍ර ලෙස මේ විවරණය කරන්නට යෙදුණා. ප්‍රශ්න බොහෝ පිරිසක් නොහැව්වට අහගෙන ඉඳපු බොහෝ පිරිසකගේ ප්‍රශ්න ලිහිච්ච ගතියක් තමයි පේන්න තියෙන්නේ. ඉතාමත්ම විචිත්‍රයි ස්වාමීන් වහන්ස පැහැදිලි කිරීම. මේ ආදී විදිහට නවක වැඩිහිටි කාට කාටත් බොහෝ කරුණු කාරණා සිස්සතන් වල පිරිසිදු පැත්තර තමයි ගියේ. මේ විදිහට සම්පාදනය කරගත්තා වූ සියලුම් පුණ්‍ය ධර්මයන් සියලු ලෝකවාසත්වයන් සමග කරුණායන් මෛත්‍රියෙන් යුක්තව ගාථා කියලා බෙදා හදාගමු.